එඒ ස සදනාටම ඉතිං අදාපි නත්තල් දවස සමරලායින්නේ මංහිතන්නේ කීප දෙනෙක් කිව් අද සම්බන්ධ වන්නත්නෙ නැහැ කියලා. ඉතිං මීට අවුරුතු දාසයකට උඩදී මංහිතන සුනාමි ව්‍යසනයාව අදවගේ දවසක දෙ සැම්බර් විසිහයවෙෙන්ද. ඉතිං ඒත් අපිට උදේ දානගෙනපු පවුලේ තුන් දෙනෙක් මර්මයට පත්තලා තිබුණා ගාල්ලෙදී මටපතකයි දෙදදා සතරදි අපි මොරුටුව විශ්වවිද්‍යාල සහෝදුරය විදියට ඒ දවසස්සල කනැතල් දවසට පස්සුවවෙන්න මංහිතන් අපි විභාගයකුත්තිබුණන අපි කැෑපාරල්ලින් හම්බන්තුටට ගිහිල්ලා ආමියකත්ෙක්ක මිනි පරිච ට්‍රෙක්ටර් ගණනාවක් ඇඩල සමුහ මිනිවල්ල බහධාන කරා හම්බන්තොටදී. ඉතිං එදා මටමතකයි රෝසබස් එක හිටියම පෙරදිීලා මුහුදට මොන්ටිසෝරි වගේ යන ළමයි පහොස් දෙෙනෙක් විතර කරගම් ලේවයට වැටිලා. ඒකේ පොඩිලළමයින් ගොඩක් කර මෙහිදන්කර ිනිදල හම්බන්තුර නගරටයනකොට මිස්සු අපි නැත්තුල ොකද අපිට දෙනුණු නැතිවනාට එචරට අපිගව මිනිගඳයි. ඉතිං මේ කටයුතුල මූිත්වයාරං කටයුතු කළේ දවසල චරිත්පෙරමුණේ සහෝදරයා යම්කි සියාාකාරයකට මේ සාකච්ඡාව සංගවිධානය කළ චරිත් ඇතුළු ශ්‍රීීමන්ත, මහේෂ්, ලසිත, රිත්ම සහපිටිහල වසර හිටපු චමිල සහෝදරයාගේ විියෝවාරමුණ කරගෙන ඉතින් ං යෝජනා කරනවා මේවෙලාේ අපි හැමදෙනම මිනිත්තුවක් කරගෙන හත නම් සඳහන් කරපුයි පමණක් නෙවේ සඳහන් නොකරපු විෂවිද්‍යාලවල පාසල්වල ස්ටන්ලි විජේසුන්දර පටුවත විතාන එතකොට හමුදාසෙබලුන් LT සංගිධානයේ කට්ටිය ප්‍රභාකරන්, පාස්කු ප්‍රහරෙන් මියගේ කිතුුණු භක්තිකයන් සහරාන් ඒ වගේ සියුළුම මියගේිය ලෝකවාසිංචිපත් කරලා. අපිට ඥාති වන සහ අපිට ඥාති නොවන අපිට වැරදිල අපිට වැරදි නෝකල සියලු දෙනාටම අපෙන් යම්මර්දක් වුණනා නම් ඒ වැර ැවත සිද් නොීමටත්? පිට වැදක්රලා තියවනක් ඒ සිුම වැදිවලින් වුන් නිහස් කරන්නත්. දවේශය අපේ හිතින් අයින් කරලා ලෝබය අපේ හිතින් අයින් කරලා මිනිත්තුවක් ඒ සු දෙනාම සිහිපත් කරන්න. ඒවගේ ඔබගේ සිත්සතන් අලෝබයට අධවේෂයට අමෝහයට පත්වේවා කිය හිතාගෙන අප මිනිත්වක් කරෙන ඒ සිුලු දෙනම සිහිත් කරම. හොඳයි ඒනම් අප අපේ මාතෘකාවට නැවතත්තාවත් අපි පහුගේ සතිවල කතා කළේ අපේ පංච ඉන්ද්‍රිය ගැන. ඊට පස අපි ආයතන දොළහක් ගැන කතා කළ ධාතු දහටක් ගැන කතා කළ. ඊටත් පස්සේ මේ ආයතන ඉන්ද්‍රිය තුළ පංශස්කන්දය රූපස්කන්දය, වේදනාස්කන්දය, සංඥාස්කන්ධය, සංකාරස්කන්දය, විඤ්ඥානස්කන්දය කියන මේ පහ අර කියපු ආයතන දොළහ ඉන්ද්‍රිය දහට ඇතුළ හැංගිලා තියෙනවිදි ගෙන අපිතාළ එතතිදි ම යම්ගසි ආකාරකට බෞතික විද්‍යාවට සහ අෛද්‍ය විද්‍යාවට ඇති සංකල්ප පාවිච්චි කර නමුත් මම කල්නුත් කිව මේ සාකච්ඡාව ඥාන විභාගය සහ අනුභූතිය එකන එපිස්ටමලජ ේ පර්සන් කියනඇරෝචගෙන් තමයි අපි න්නේ ඉතින් මේ පංචඉන්ද්‍රියයේ බෞතික පැවැත්මට වඩාඒ පංචඉන්ද්‍රී අප අදකීමට සම්බන්ධන විදිිය ගෙන තමයි අපි කතා කලේ ඉදිරිපත් කළේ. ඉතිං එතනදි මේක හරිටර මක්කළු දලක්වෙන වගේ මකළ දැල් වියෙනවා දැල තියෙනවාන ම ගොඩක් ලාග දතින ක්කළු දැල්වෙන විදිිය ඒ එකට හවසත දමයි වැඩේ පටන් ගන්නේ එතකොට රෑයෙන කල් ඒක වෙනවා ඉතාම සූක්ෂමලෙේ මකළු දැල වියන්නන්නේ ගොඩක් වෙලාත් ගන්නවා එක එතරා කරකට භාාවනක් වගේ මක්කළුුව දැලක් වවනක ලගන්න එක. ඉතින් ඇයිමංහෙම කියන්නේ අපි මේ ආපු පිළිබලේ යම්කිසි ආකාරයකට තියෙනවා යම්කිසි මකුළු දැලක් වීනාවගේ දැලක් විවීමක්. ඉතින් හැම අහුගිය එපිසෝඩ් එකක්ම එකන එකට සම්බන්ධයි. ඒක ටිකටික සම්බන්ධවගෙනෙනකොට අපිට එක මතකනන් අප තේරුම් ගඩපුළා මේ එකක තින සබන්ධතාවය. ඉතිංඒ හදිස්විය හරි කාටහරේ නොතේරෙනවනන් මේ අපි කතාකරපුදේවල් සංකීර්ණ භාවය වැඩි නංහෙමත්ක පපදනෙක්ට සඳහන් කර. ආ YouTube එක තියෙන ඒ දේශනාව පලල සාකච්ඡාව බලලා ඒක නොතේරන තැත්ති නගේ ගැටලු ඉදිරිත් කරලා අපි ඉදිරියටම උකදම මේ සාකච්චා පටන්ගත්තම ද්ධදර්ශනය යන්කිසි ආකාරයකට තේරෙන විදියට අපි ඉදිරිපත් කරන්න. මොකද නිතරම ස්වාමින්හන්සේලා බන දේශනා කරනවා බනාහන නමුත්කාටත්යක තේරෙිනෑ කාගයක්ත් ජීවිතව වෙනසක් වෙන්නිත් නෑ තිං අපි මේක පටන්ගත්ත අපිට තේරනාකාරයකට මේක කරමු කියලා ඉති ඒ නිසා තවම ම ගොඩක්ක මේ දවස්සලත් යන සමකාලීන සංකල්ප විද්‍යාව වෙනත්තේවා මේකට ඇද ගත්තේ. මොකද ඒක අපිට මේක තේරෙන ගතිය වැඩි කරන්න. හ ඉතින් අපි ගිය සතියේ, කතාලා රූපස්කන්දය සහ සංකාරස්කන්දය ගැන විතරක් ඒ දෙක විතර අපිට පංචස්කන්දයර ඉරන්න පුළුවන්ගුණේ ඉති බන්න නැවතත් ඒ දෙක මතක් කරන්න මම කිව්වා මේ සංස්කාර කියන වැඩපිළිවල හරියට ෆිල්ම් දිරෙක්්ටක ොබ් එක වගේ. ඒක කියන්නේ ඩිරෙක්ට මොකත්ත කරන්නේ එයා තමයි මේ ෆිල්ම් එක අර්ථයක් නැගෙන විදිහයට හදල ඉඩියට ගන්නන්නේ ඒ ෆිල්ම් එකඇතුලින් යට කැමති ආකාරය ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබයි ඒත් එක්කම ඒක ිල් දැ හ ල් න්න ො ක් වගේ ල්ම් දැර හින්දිි ෆිල්ම් මගේ. එතකට සමහරු හදැන්නේ ඩච සමහර ක්ෂන් සමහරු සයික ෝකල් ඒ වගේ ඒක කට්ටියට තියෙනවා එකඒක න් රස් එකක ආවනිික ලක්ෂණ. එතකොට ඒයා ගේ ිල්ම හදන්න ප් ලාල දෙන්න. ත් කිප යිට කෙනෙක් ඉති ඔන්න ඔොවගේ මේ සංස්කරන වැඩිවෙල තුළේ. අපේ හිතේ තුළ යන මේංස්කරන වැඩ පිවෙලත් තියෙනවා එකක ොන් රස් ඔක්ොම එකගේ නෙව. ඉතිම මෙතැ මේ ෆිල්ම් එක ගෙනනන් නිතම කතාකර මට තම යිපරක් සංස්කාර් තරුම් ග්ඩ තියන ලේසි උදාහරණයක් තමයි මේ ෆිල්ම් එකක් හැදනවිදී ලයක. නැවතත් සංස්කාර කියන්නේ ෆිල්ම කක් විදේට ගන්න වශ්‍යන හෑ ම මේ උද්දා දිරිපත් කරන්න උදාහරණය. අපි දිගටම මේ දර්ශනය කතා කරනුට උදාහර ඉදිරිපත් කරවා. හැලිගරිීස් උපම උපමේය. ඉති මේවතුලින් අපි තේරුම්ගන්නන මේ වගේ එකක් වෙන කියලා මිසක් හරිට මෙන්න මෙහෙම එකක් තමයි වෙන්න කියනෙ නිවේ ඒ එක මන්න ඇවතත් අවධාරනය කරන්න. ඉතින් අපි ෆිල්ම් එක ගත්තත් බං හරි කැමති ගොඩක් කලාවට මාත්‍යක කතා කරන්නේන්නේ ික් වයිසි වැඩි අම්බලා ඉතින් ඒකට්ටිය බලන නාට්‍ය ෆිල්ම් ගැනමංඟහ. ඉතින් මන්දන්නවා ලංකාවේ ගොඩක් ඒ අම්ලා අත්තට ප්‍රසිද්ධයයක්ක් තමයි මෙන්න මේ ෆිල්ම් එක. කොරියෙන් නව කතාවක් කොරියන්න ද්‍රාම එකක් අනන්තෙන්න්නා තරු කුමර. ඉති මේ ඇත්තරම මේ කතාවිතයෙන්නේ පිටසක්වලකින් මනුසෙක්කෙනවා එය අවුරුදු දාහකට දෙදාහකට ටදීදන් කොරියාවේ ජීවත්වෙනවා. ඉතිං එතකොට ට මේක කියදඩවන උනේ දැ මේ ෆිල්ම්ි එක දෙහ බැලුවම අපිට පේනවා ඒ කතාව පටන්ගන්න ර්තමානයෙන්. එතකොට වර්තමානයෙන් පටන්ගන්න කතාාවතියෙනවා ෆ Fla බක්ස්. සහ Flaෝ ඒන්න්න ටික්වෙලායනකොට ඒ මනුස්සයට මතක්වන අයාගේ අතීතය ඒවගේ මෙයාගේ අනාගතයක්ත් මතක්ව වෙන දැන් ගොඩක්ලාට අපි ගත්තොත් මේ කොරන්නකොට හින්දි ෆල්ම් ෆිල්ම් ගත්තම මේ හැමේකම තියෙන ඔන්නඔය ලක්ෂණය අපි දැකරතියන මේ ෆිල්ම් ලා අර මංකිවගේ වර්තමාන මොහතෙන් පටන්ගන්න ජවනිකාව අතීතය අපට පෙන්නවා ් බැක්කයක්. ඒවගේම අනාගතයක් පෙන්වවා Flaෝවඩ එකක් ඉරිඳ මේ සිදුවීම සින්දවෙන්නක හොමද නලුව සහ නිලියෝ එතන මොකතරරි ලොකේෂන එක යන්නට කලේ එන ලොක ප්‍ර ප්‍රඩක්ෂ වැඩගොඩක් සිද් වෙනවා ඒට අවශ්‍ය ලෝිස්ටික් වැඩ ලයිට් හයි කරනය එක ඇතකොට න්්ඩෝයි වගේ විශාල වැඩ ප්‍රමාණයක්ක් සිද්ධ වෙනවා. ඉතින්ගේ වැඩ සිද්ධ වෙන අතර මේ නඩුව සහ නිලිය එකන කටිය ඔන්නන්නේ ලොකේෂන්න එකට යනවා. ඒ ලොකේෂන් එක ආපු වෙලා විඳල යාලගේ විඩියෝක ඔොන් කර ලනහැ එක්තරා වෙලාවකක්ෂන් කියනකොට තමයි ඒ ඩියක ඔන්නවෙන්නේ. ට පගේ ිය ඔන්නුනාට පසෙ ෝ ේච් ගොඩ පිට තුර වා ඔක්කොම ෝේ් ඩිට මන්ගේ සංස්කරන ක්‍රයාවලට ගන්නෙ නෑ වන් යිපරක්ක කියන ඔයාලටන ද වෙනවාද කියල බනන් අපේ සංස්කර්නක ාවලතු ඇතු න. ඊට පස්සේ ගත් . ට කරපු ඒක ලෝකේෂන් ල ශූට් කරපුේවා සහලාටක ශූට් කරන්න අපි කතාව ේ නු පිළිවට නෙවී දැන් කොල නහරි ් කරන න ටක ට් කරල ට පසි තම ල්න්ඟ ොකෂණනක යන්නේ. ඉතිදින් ඒවිදිට යාට සහල ොලින් අපි වන්න කොළම්බ ලෝකෂණ එකැනෙේ වෙනන කොහැ ලෝකෂන එකක්. ඉතින් ඔන්නේගේ තැනින් තැනින් ගත්ත දේවල් එකතු කරලා ඒකට අර්ථයක් ස්ක්‍රප්ටක අ ල ් ප ච ද ය තුින්. පි කට ලාාවව අර්යක්ගැන් වනීදී ඉිදිරිපත් කනෙ තමගේ සංස්කාර්කගේ සංස්කාර්ක ශිල්පියයි නැත්තන් එඩිටගේ කාර්යබාරය. ඉතිං ඒ ෆිල්ම් එක ඊට පස්සෙ දැහ වීඩියෝ එක විතරක් කොන් කරන්න ට සද්්‍ය වෙනම රකෝඩ් කරනවා ඒ සිින්දු වෙනම රෙකෝඩ් කරන සමහරවා ඩබ් කරනවා. ඉට පස්ස ඒකට වෙනම විශ්ුවල් ලිෆෙක්්දන ර දන් ඇතකාලීව ආපු ඇවට ඇවෙන්ජ සේවගේ ෆිල්ම් ැලුව තේව ගොඩක් කළවට අ ග්‍රීන්ස්ක්‍රී එක තමයි ඒව කරන්නේ ඊට පස්ස ඒවට වශ ගොඩක් බග්‍රෝන්් විශේෂන් ඔබනව මගතන ටනික් ෆිල්ම් එකත් එක මුහුදෙම පෙන්නවාට ඇත්තමේක මුහදක් මදන වේරන්නේඒ තුර එකක් මැද නමුත් ඒක රයිස්කන්ද ක්කොම අතින්දපු. ඉතින් ඔන්නඔ වගේ වැඩ ගොඩක් මේ ෆිල්ම් එකක් හදන ක්‍රියාවල ඇතුළ සිද්ධ වෙනවා ඒ අපි කොහොමද අපිට සම්බන්ධ කරගන්නේ දැන් ඔයාලට පේනවා ඇති මේ මගේ හ පැත්තේ මල් මල් පුරත්තිනවා මල් පැලඇත්තිෙනවා ඕක මල එත් එකම මේ පැත්තින්තියවා මැටි භාජනයකුත්. දැන් පොඩ්ඩක් පින්තුරෙදිහා බල්ල කියන්ට මේ මැටිභාජනයනුයි මේ පෝසිිලෙන් භාජනයනුයි මේ මලනුයි වඩා හයිියක මොකන්ද. අපි දැක්ක ගමන් කියන්න පුලන් වඩාහයිියක තමයි මේ මල් සහ කොල සහමේ මැටින හයි අයි මේ මල් සහ කොල කියන එක ඉඩල සිනි දුයි සෞම්මෑය කියනක. නමුත් දැන් අපි කල්පනා කල්ලවැලුවොත් අප සංකාර කියන ක්‍රියාවලියට ඔය දෙක ගෙන ඔයා තීරණකට එලඹුණේ මේ ස්ක්‍රීන දිහා බලාගෙනදලා. මේ කරීන එක හ ලාගෙන දලා කාටවත් හයිිය සුමුදු භාවය ගැන තීරණයක් ගණඩ බැහ. ඒම ගණ්ඩ බැහැකිවට දැන්වාල් අරගෙනතිවා. ඒක කොහොමදුනි. මේ මලක් ඇල්ලුවේ අපි අද නෙවේ එතකොට අද කෙ දැන් නෙවේ මේ මැටිවගේ භාජනයක් අල්ල තියෙ නෙත් දැන් නෙවේ මේ වෙලාවේ ඔයාලා මගේ සාකච්චාවවාහගෙනවා දේශනාව හන්ඉන්න නමුත් මේ වෙලා වෙයාල තීරණයක් ගත්ත මේ සුමුදයි මේක හයිඒ කියලා. කොහොම දපියක රේ. පිකාවන්න සංස්කාර්කවරයා කලින් රෙකෝඩ් කරපු ශට් කරපු වෙන ලෝකේෂන් එක ශට් කරපු මලක් තියෙනවා වෙන ලෝකේෂන් එක ෂූට් කරපු මේ වගේ භාජනයක් තියනවා සමට මේ වගේ නෙවෙයි මීටඩ පොඩ්ඩක් වෙනස් හැබැයි මේකට යම්කිසිආකාරකට ආදේශ කරන්න පුළුවන් වගේ භාජනයක් මලත් මේ වගේ නේක සමයිට රෝජ මලක් වවෙන්නදී. ඉතිං අන්න ඒ මල සහ ඒ භාජනය දැන් එකතු කරලා දැන් ඔන්න මේ අවස්ථාව කියීනවා මෙන්න මේ හාමුරුවන්ගේ වවම් පැත්ති තියෙන ල්ල නං සුමු දයි මේ පැතියන පෝසිලෙන් ාන ඊට වඩ හයි කියලා. තිරුණාද මේ සංස්කාරකවරය අර්ථයක් ගඩනැංගෙන හයට මේ එකතු කරපු ද. හැබැ මේ ඉතනින්ග තරක් නවත්ත නැති නැහැ. දැම් මේ මල සමහර කෙනෙක්ට තමක් විවාහෙන කොට හරි එමත්තන්ගේ ප්‍රේමාන්තය තමන්ගින් කැමැත් ප්‍රකාශරන කොට හරි දීපු මල්ක් වන්න පුුුවන්. සමමාහරකනෙට්ට මේ මල් ජීවිත අමිහිරි සිදුවීමක්වැඩ පුළුවන් ඉතිං මේක මේ හියමොද කිය මං හට මහරකෙනයටට එතති හහා ගිහිල්ලො මලදයා බලඩ පුළුව එතතින හට කිහිල්ල මේ පෝසිලෙන් භාජනේදයා බලඩපුුවන්. සමාරකනෙට් මේ ඉතා හිත්‍රරි දෙන පෝසිලෙන් භාජනයක් ඇඩපුලුව සමහරකණෙට්ට මේක ඉතාමත් ආස හිතන පෝසිලෙන් භානයක් වඩපුුවන්.ඉං හර ඇවටාවගේ මූවිවොල වි ික් දැම්මගේ දැතරුණාද අපි හැඟීම කිය තාව විශ්වල් ිෆක්ටයකුත් මේ සංකරනය තුළට ඔබගන්න පුුව ඉතිං මේ සංස්කරණ ක්‍රියාවලිය ඔයාලටතේරනු ඇති යම්කිසි ආකාරයක ස්කිප් ෙකුත්තියනවා එඩිට ඕන දිි නුත් ගන්න ඇයිදැන්මන්හම කියෙ දැන් ගොඩක්ලට ක්‍රප් රටයි ඩිටයි හැෙ දෙෙන්නෙක් කතාාවග. එකොටම ස්්‍රිප් යිට දෙනක තමයි එඩිට එඩිට් කරන්නේ ඇැබයි සමහර වෙලාවට එඩිට ටෝන විදිහයට ඒදේවල් වැනකර ත ම ිල් ැ තරම පහ දස යාු කාශ කර මුක්ති ජයුදර කියල ඉතින් යාගේ ම දක්ම ෆිල්ම් හදන දිදේයාගේ යා. ස කියන්නටිය ල කතාරනකොට එකට ෆිල්ම් ගන කර දේ ඉති එතන් ම දක් ඩිටගේ ඔබ්ගමක්ද කිපට් ොබ් මක් දගේ කොහොම හරි අපේ සංකාර ක්‍රියාවලියට. ද මේක දැක්ක ගමක් අපහිතමක මේ ගැන තරහක්කාව කියලා එමනත්න් කනගාටුවක්කාවයි කියලා ඒ ස්ිප්ක කවරු හරි ලියල දීපක්ක්. හැබේ ඔයාලට ඔන්න මේක දහ බලලා දැන් තරහගන්නත් පුළුවන් දැක් සතුරුවන්න පුුවන් රාගේ වේය නඕන හැගීමක් ඇතිකරගන්න පුුවන් ඉතින් තේරුණද මෙතන මේ සංකාර කියනකට ඉංග්‍රීසියේ දදි වචන දෙකක් යදෙනවා එකක් තමයි ෝලිෂන්ස් කියන එක එකන්න අපිට හිතල කරන්න පුළුවන් සමහරව අපිට හිතල කරන්න පුළුවන් ඒවති එද්දී සමහර ඒවා අපිට ඉබේම පහල වෙන ඉතිං මේ සංකාරක්‍රියාවලිය සමහර අදහ සමහර හැගිම් අපට හිතලා ඇති කරගන්න පුළුවන් වෙනකුට සමහර හැගීම් අපිට එ පැකජ්ජ පිටිම පහල වනවා එකන දදුකත් එක්ක තමයි ල්ල පේ ති න්න හිම දවලුත් සංකාර ල න ති ඇ ිට ෙරුණනම අත පච්චුප පන්න නාගත කියනක තම මං යි ෆිල්ම්ම කැටලෙන් උදාාරයක් දට කිවේ නමුත් අද්‍යත්ත බහිද්ධ ඕලාර්ක සූක්ෂම හීන ප්‍රනීත දුරුව සන්තික කියනවලුත් සංකාරක්‍රියාාවලිය එකතු කරදනවා. දැන් අජත්ත බහිද්ධ කියෙ මංහිතන්නේ අයිපරක් මේ වගේ වචන. ඔයාට මතක ඇතිය පිමොකද කතා කළ කියලා. අජත්ත බහිද්ධ කියන්නේ අභ්‍යන්ත්‍ර බාහිර හැබැ මේ පංචස්කන්දය තුළයි අබ්‍යන්ත්‍ර බාහිර කියන එක තැනින් තැනට වෙනස්ේනොවා. අපි සරල ගත්තොත් රූපස්කන්දේනම් අ්‍යැන්තර රූප කියල කියන්නේ අපේ ඇස කණනාසය දිවගේවා. බාහිර රූප කියන්නේ රූප ශබ්ද දන්ද වගේ ඒවා. අබ්‍යන්තර බාහිර. ඕලාරික සූක්ෂම කියනා දහස කියයන්නේ ඕලාරික කියන්නේෙ රලුයි කියා දහස ර්. ගොරෝසු සූක්ෂම කියයන් ඉටලස් සිියුම් හීන කියන්නේ අපිට හාස නැති ප්‍රනීත කියන්නේ අපිට ප්‍රිය වඩ වන ප්‍රනීත ප්‍රනීත කෑම තියන්නේ එතකොට දර සන්තික කියන්නේ දර කියන්නේ යම්කි ස ආකාරකට දුරින් තියන ඇතින් තියෙන සන්තික කියන්නේ කිට්ටුවෙන් තියෙන. ඉති මේ සංකාරක්‍රිය වලිය එමන ඇතා සංකාරස්කන්දය කියන්නේ මෙන්න මේ එකොලොස් සාකාරයටම මේ දේවල් එකතු කරන එක. එතකට අපි දැම් මේ අයිපාරක්ක. ි පැතග ෙක්නිකල් පැතරගියො ෙමන කඩමි පැතරගයොත් යකිසි සංකාරයක් ආධ්‍යාත්මික වෙන්නේ ඒ තමන්ගේ චක්කු සම්පස්සේ සෝත සම්පස්ය ගාන සම්පස්සය ජීූහා සම්පස්සය වගේ දවල් තියෙනවා න අන්න එක ආධ්‍යාත්ම සංකාරය එකන මට සම්බන්ධ දේවල් මතක් වුණා න අන්න එක ආධ්‍යාත්මික අධ්‍යත්ත සංස්කාරය අපිට වෙනක් කෙනක් ගේ මතක්ුණුත් බාහිර පුද්ගලෙ ගේ මතක්ුණුත් අන්න එතකොට එක බාහිද්්‍ය සංස්කාරයකංස්කාරය කියලා කිය න ොකද කියන්නේ ැ දහරයක් දිටහී තැන්න අපි ඇස් දෙකවාගේ මෙමැත්තම් වැඩක්කර කරන්න ගොට අපේ හිතෑ තුළි නිතරම කතාවද්ද වන. සමහර වෙලාවට මේ කතාාවන්නන්නේ මම විතරයි. දෙ මම මව දාරණකට ගන්නක අනන්දහාමුදුරුව එලිය බැහලයනකොට අන්න මේ විලක්වේෙනවා ඉට පස ගහත් පේනවා ඉතින් මේ සත්තු දිහ මේ ගසල්දියා අනන්දහාමුදුරුව බලාගෙනකොට මට මතක්වෙන අේ ගහනම ෝල් නට්නේද. එතකොට මේ ෝොල්නත්ගහ හරියට ලංඟවින කොට්ටම්බවගේ නේද ගෙඩි. ම තනියම හිතය තුළි කතාවක් කියෙනනවා. ඒක තමයි මගේ අජත්ත සංස්කාරය. එතකොට ඒ සංස්කාරයට සම්බන්ධවෙන්නේ මගේ ඇස කණ නාශය දිවශරීරයේ මං කලින්ගත්ත හීන ප්‍රනීත ඕලාරිකගන්නේ වගේ එකතුවෙන්. හැබැයි ඒ අතරීමට පුළුවන් ඔල් දකතින දන්න අපේ හිත ඇතුළි සහලට දෙන්නෙක් කතා කරනවා. චරිත දෙකක්කන්නා. ඉතන්නක දැන් සහලට හස්බනයි වයිෆුයි දෙන්නමින්ඩා ඒ දෙන්නන බැනගන්නවා. ඇද ඇත්තටන වෙනගන්න එක්නෙ හිත ඇතුළි. සමහලාට ගුරත්තුමයි ගෝලයයින්න. සමහල්ලාට කඩේ වඩුවිකරට මුදලලාලි අපි ඉන්නවා. ඉතිං ඔයගේ එක්කේක වෙලාවට සමාලට චරිත කීපයක් ඉන්නවා. ආයි පරක් මේ දැකල නැත්තම් මෙන්න මේ අධ්‍යයනය කරන්න ඒක තමයි ඇත්ත ආර්ය පර්ේෂණය. අපි ගොඩක් වෙඩවට මේ ආර් පර්ීෂණය නොදන්නවවුනාට යම් කිසි ආකාරකට අපි ටිකක් දන්න. මොකද අපිට නිතරම ගෙන යම්කි ක්පිරී ේ තිය නි.ඉතින් ලන්න මේ හිත ඇතුළ යන කතාවේ. ප්‍රේක්ෂකය සහ ඒ රංඟපානක කට්ටිඉන්නකොට චරිතකීයක් එක පා ඉන්ඩ පුළුවන්ද උපරීමම. සාමාන්‍යයෙන් අපි විතරයින්නේ මම තනියන් කතා කරන්නේ සහලාට චරිත දෙකක්කින්නවා චර්තය තුනක්කිින්න්නවා චරිත කහිපයක් කින්වා ඒ චරිතත් කතා කරනවා. ඉතින් අන්න ඒක තමයි බාහිද්්‍ය සංස්කාරයකයන වෙන කෙනගේ ඇස කරණාසේ දිවිශරීරය අදදකින් අපි අපේ වගේ ඉදිරිපත් කරන එක. ඒකෙන් උත් පස්සේ අපි මේ ඕලාරික. සෝක්ෂම සහ හීන ප්‍රනී කියනක මෙන්න මේ විදියට මේ තියෙනටික මම සමරයිස් කර. එතකටම අපට පිනම් මේ අකුෂල සංස්කාරයෝ, කුශල අව්‍යාකෘත සංස්කාරයෝ කියන දෙක. ඕලාරික හෙමනත්තං හීන පැත්තර වැටනකොට අ්‍යාකෘත සහ කුෂල අව්‍යාකෘත කියනක ප්‍රනීත පැත්තර වැටනවා. දක මොකක්දද කියන්නේ මේ වචනික සහට අපිට යම් කිසි ආකාරයකට තේරෙන්නේ නැතු ඇති අව්‍යාකෘතති කියන වචන අපඒක නිසරහට කතාකාරවා හැබයි අක්කුසල සහ කුසල්ලගැෙන යම්කිසි අදාසක්. ඒකොට හැමෝට මැති ඒක මේ සාකච්ඡාව කතාන් නොකරත් කුසලා කුසල කියනක හලතියෙනවානි. එති මේක මේ ඕලාරික එමනත්තන් රලු ඒමනැත්තං අපි ආස නැති ඒමනත්ං සූක්ෂම සහ ප්‍රීත කියන දෙකගත්තොත් අපිට තේරවා අකුසලය කිය එක හැමතිස්සම හින පැත්තට වැටින්නේ. නරක පැත්තට යමකි සයාකාරග නරක පැත්තට. සහ රලු පැත්තකට. මේ කුෂල අ්‍යකෘත කියන දෙක ඒ දෙපැත්තම ඉන්නවා. ද ර ට ර නකොට කි රකට ක්ෂල පැත්ත හැමති ර ඩ වෙන කොට අ ්‍යාකෘත පැත්ත, ඉතාම සහැල්ල ්‍රනීත ස ක්ෂ ම දෙයක් වනවා. ෂ අ්‍යකෘත කියනෙක පැත්ට ඉන්නපුළ. ඊළඟට අපිට හ වෙනවා දහසක් දුකේදනාව සුකවේදනාව සම්පයොක්ත ඒවා. දුක්වේදනවා හා සම්පයොක්ත, සක දුක්කවේදනවා ම්යොක්ත, සුක පේක්ෂා සම්පයොක්ත සහ පේක්ෂ වේදනා සම්ප්‍රයොක්ත ඒක ම කද කියන්නන්නේ අපි ේරනාවේ දුක්. සහ සුක දුක් කියන ිකේ ටිකක් බර වැඩවෙනකුට. සුක උපේක්ෂා සහ උපේක්ෂා කියනක සහැල්ලු වෙනවා. මේක මොකන්ද කියනඩි කළලක් සෑසාරලෝ ඉදිරිපත් කරන්න. හිතලබලන්න ඔයාලට හිතට කේන්තිාවම. හිතට තරහාවම හිතට බයාපුහම අපිට තියෙන හැඟීමේ ෆීලිංකගේ බර ගතිය. අක මැතිගතියත්, ඒවගේම උපේක්ෂා සහග තරුණක්කාවම එමනැත්තං සුක උපේක්ෂ සහ තරුණක්ම එක තින සහැල්ලු ඇතියත්. මේ අපි ගියපාර් යම්කිසියාකාරක භාවනාවක් වගේකින් කර අරම පින්තූරයක් පෙන්වා ඒකින් ඔලට කැමති චරිතයක් හිතර මගෙන ඔල දැනපත් මාකාහරි චරිතයකින්වා අම්මතාත් දුවපුතා කනෙ චරිතය මවාගෙන ඒ චරිතර දාල ඇසකණනාසේ දිවශරීරය කියන ටිකින් එන දේවල්වල සුක සහ දක් පැත්තම මනනි කරන්න කිවා. ඊට පසෙම පෙන්වා නිල් පාට පින්තූරයක් ඒක කිසිම ගණඩදයක්න නිල් පාට දැක්ම කාටත්හම විශේෂ හැඟීමක් එන්නේෙ නැ නිල් පාට ගැන සාන්න්න පටක්ඒක මොකත් බඩුවක්වත් එහෙමකක් නෙවේ කිසිම හැගීම ජනත කරදයක් ඇැතිවුණ ඇතැතිවුණ නිල් පට තරයි එකක කාටහට ජනත කරන්න පුළුවන් හැඟීමක් නමුත් සාමාන්‍යෙන් නිල් පාටරතුපාටක හපාට ගන්නේ පාටක් විතරයි. ඒ පාටෝඩ තියෙන ඇත්තරම උපේක්ෂාව එක සුක්ක දුක් කියලෙක් නෑහ. එතකොට වැලට තේරුණනාත් දන්නෑ මේ දුක්ක කියනෙකට වඩා සුක දුක කියෙක ටිකක් බරාඩුයි හැබයි ඊටත්තඩ සුක්ක උපේක්ෂාව බරාඩුයි ඊටත් වඩා මේ උපේක්ෂාව කියනකි සැල්ලුගතේ සුක්ෂම ගතිය වැඩි. ඊට පසේ තවදහසත්තිබුණ අසමාපන්න සහ ශාස්්‍රව කියනක. අසමා පන්න කියලා කියෙන ඇත්තටම භාවනාවේ ය දෙෙන හෙම නැත්තං. දැනට සම වැදනු ාස්ත්‍රව කියන්නේ ශත්‍රව ස හානශ්‍රක කියයන ශත්‍රක කියන කෙස් සහිත නනාශ්‍රව කියනෙ කෙස් රහි ති හැමිතිසම අපි පේෙනන එක පැත්තක් බරපැත්ත වැඩුවෙනකට අනි පැත්ත සැහැල්ලු සියුම් බවක් පෙන්නවා. ඊට පසයාව සන්තිකයේ දූරයේ මොනාද තියෙන්න කියළ බඩුවම මේ කුසල සංස්කාර කුසලේවට කිට්ටුයි. කුසලේවා අකුසලේවයි දුරයි. අකුසලේවා ්‍යකෘතේවයින් දුරයි කුසේ කුසේවට කිටු. ඉතිං ඔන්නවගේ දසත්තම යාවේ සක්ක සංස්කාර සක්ක සංස්කාරයයට කිටුයි, සුක සංස්කාරය දුක්ක සංස්කාරය දුරයි. ඉතින් ඒවාගේ තමයි සක්ක දුක්ක කියනක ඔන්න අපට හම්බුණේ. ඉතිං ඊටත් පස්සේ මෙ මේ තේරන්නේ නැති නිසා කුෂල අක්කුෂල කියන්නේ කුසල අකුසල කියන්නන්නේ තේරෙ නැති නිසා අපි ගම සහ පටි්ච සමුපාද විබන්ගේ මොකද මේ ගන කියල තියන්න කියලා. අයිපාරක් මම පුළුවන්තරම් මේ හැමිට ක්ස්පලන් කරන්න හදන්න මොකද මේ පහුදසලි කරපු වචා ගොඩක් නිසා ඔයාල මකිසියාකාරකෙන් පැටලල් සභ යක්ක් වන. පටලල්ල එච හිතන් ප මොකද මේ වචනවලට බයවවින්ඩෙප මේ වචන්නා යම්කි ස යාකාරකට අපිේක් අර්ත දක්කෙන දක්ක ගෙනග දැන් ඉදිරිට නකට අපට පටච සමපාදනක ත කර වු හම වචන ගොඩක් අපි අර්දක්ල ඉවරයි ඉති මං හැමතිස්සිම පරිසන්ෙනවා ම ගොඩක්කව පසට දාන. ඇයිඒ පස දන්න කවරුහරි මේ අලුතෙ හනවන බුද්ධගමට සම්පර්ණයම අලුත්න්න. එයා ඒක ෆිනිිෂන් එකක් නතුව කියනක තේරෙන. ඉති ම කියන හැම වශන ම ඩිෆිනිෂන්් එක දීගෙනන්නන්නේ එම ඩිශ නොදීපුේව මන්තාරෙක් පස්සට තිබ එති ො ද මිකත් න්ද ින් ගන්න කුසල හේතු තුනක්තින ඇතු ගීල්ට මොහදමේ කුසල හේතු කියලගන්නේ කුසල කියන චිත්තය ඇතිවෙඩ අපි හේතුනක්ති නු අක්ස ිත ඇති වන්නඩ හේතුනත්ති න ලු අව්‍යාකෘති ඇති වන්න හේතු නත්ති න. යාලටමතක ඇති කාහාාවචර ර රපාවචර කියනෙ අපි කතා කරා. එක් කාමාවචර කියනකට හේතු හයක් අනමයක් තිනවා. රූපාාවචරට හයක්තිනවා අරෝපාාවර්චරලට, හේතු හයක්තිනවා යම්කිසි දෙයක් වෙන්න හේතු තමයි මේ තියන්නේ. එතුකොට මොනවාද කුෂල කුසල සිතුවිල්ලා ඇතිවඩ තියෙන හේතුව අලෝබය අදවේශය අමෝහේ යම් කිසියාාකාරක ම වචනතු ඔයා හලා ඇති අලෝබේග පුකම අපට තේනු එක ලබනොන බව මිහලතියන්නේ අලෝභාකාරයක්, නොවැලීමක් නොවැලනායුරක් අලෝබ සංක්‍යත කුෂලමූලයක්වෙද අලෝභයයි කියන ලබි. අද්වේශය කියන්නේ දවේශ නොමැතිකමක්. නමුත් අමෝහය කියන්නේමකද. අන්න ඒක ඉතාම වැදගත් දෙයක් දුක්කේ ඥානං දුක්ක සමුදේඥානන්, දුක්ක නිරෝධේඥානං දුක්ක නිරෝධ ගාමිනියා පටිපදාඥානං අමෝහ. ඔයා අහලතිනොදනැ දු දුකට හේතුව දමතන් දුකේ සමුදය දුකේ නිරෝධය සහ දුක නැතිකිරීමේ මාර්ගේ දුක්ක නිරෝධ ගාමනි පටිපදායනනාය චතුරාර්ග කියන සත්්‍යය තමයි මේ අමෝහය කියලා තියන්නේ. ඊට පසතිනව පුබ්බන්තේඥන් අපරන්තඥානං. පපුර්වේනුවන අපරන්තේනුවන පර්ෙ ස අපරන්තේනුවන. ල්ළඟට අපි බලන්නුවම පූර්වය කියන්නන්නේ ගියාත්මද එකට පරන්තේ ක කියන්න ඊළඟට ඇන්ද තිනාත්මද හමනතත් වෙනේ කන්ති කියලේ අපි යිප පැත්තකකිතිීම. ඊළඟට තිෙනවා ඉ පච්චතා පිච්ච සමපන්නේසු දම්මේ සු ඥාන. ඒක තමයි අධපිතාරන පටිච්ච සමුපාදයට සම්බන්ධක එක ඉතාම වෙද ගත්ව වචනයක් ඉ පච්චේත පටිච්ච සමපන්නේ කියන්නේ මුකන්දිගේනික. ඊට පසේ අපි කතා කර මේ ඒවන් රුප් පා පජාන සල්ලක්න උපලක්න පච්චුප ලක්න්නන ල මතකදන්න අපි ගේිය සැතිව ලක්ෂණ කීපයක් ගැ කතා කර මං ඒක ත්තු දාාරන අ Rඒ එකෙන් බෝඩ්ඩක් දාලද න ඉදිරි හිනවා කියලා. ඒ කට්ටියට Rයේකට ඒ ලක්ෂණයඇති නැහැ නමුත් යලා ලක්ෂණයක් පෙන්නවා. ඉතින් ඒවගේ අපි කතාකරත් ්‍රික්ෂණය ගැ බුදු හාමුදුරු පෙන්නකු. ඒ ්‍රලක්ෂණය ගැනුවනත් සල්ලක්කන උපලක්කන, පච්චූපලක්කන. එකනේ ඒ ලක්ෂණ ඉතාමත් ගැමුරුටද්‍යයනය කිරීම ඒ ගැන දැනගැනීම ඔන්න අමෝහය කියලා කියනවා. ඊට පසේ අදහසත්තිනව විපස්සනා සම්පඥන් මං අදන්න ගොඩත්දිනෙක් විපස්සන භාව ගැන කතා කරන නමුත් මුකක්දමේ විපසන සම්ප්‍රජන්ය කියන්නේ. න්න ඒ ිට අමහය කියල කියන පි තවදුරටත් මේක මොකදදි කියල හොයායගමක සිංහල ටිකත්තිනාව මෙතනද ඉතින් අපි හොයාගම මොකද මේ අමෝහය කියන්න කියලා. නමු අපිට තිරවා අමෝහය කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ දැනුුවත් භාව. එතකො මහය කියන්නේ යම්කිසිදයක් පිබඳ නොදනුවත් භාවය වඩුවනේ ැම්ම මෙහමින්න කොට එක පාට මොකක්හරකක් කඇඟටන. මට තේරෙන් ඒ සර්පයක් කියලා. ොකදක නිකක් අලියන රදි නිකං නැටක්වගේ තිය සාර්පේකරදම හිතන්නේ. ඉතින්ගේ සාර්පයේ කියල දැනගත්තට පස ම හඳදර බයවවා බයවෙල මේ කැමරාවත් පෙල්ලගෙන ලැප්ටොපකත් පෙල්ලගෙන මන්දනු. හැබයි හදිසියහරි මං ඒ වැටෙන එක දිහා බලාගෙන හිටියන මන්තරුන්ගත්තන වැටුන්නේ සර්පයක්නේ මේ වැටනේ ලනු කෑල්ලක් කියල. එහෙනම් අර බය කියන හැඟීමෙන්න්නේ නෑ ඒ බය කිය හැඟීමත් එක්ක දක්වන ප්‍රතික්‍රියාවමන්දක්වන්නේෙ නෑ මොකද මංගේක ඇත්ත ඇති සටීන් දැක්ක නිසා. ඇතම සර්පයක්ව නැති ලාවක. අරවිදියේ භූත සර්පක්කා වනම්. භූත සර්පයා කියලා කියන්නේ ඇත්තටම නොතියන යම් කිසිවිදිකට භූත එක් විදිට ඉන්න. ඒ බූත සර්පයක් කිය ලනුව මගේෙන්ටුන්නම් ම මේ පෙරලන්දුවන්නන්නේ ම ඇත්ත නොදනීම නි. ඉතිං ඔන්නො විදිට අමෝහය කියලා කියන්නේ මේ ඇත්තේ දැන ගැනීම. චතුරාර්රිසාතය ඉද පච්චේතා පටිටි සවම්පානය ්‍රරිලක්ෂණය දැන ගනීම. ඒක නොදැන්ුවත්කමට තමයි මෝහය කියලා කියන්නේ. ඉතනින් ඉස්රහටගහම අපිට හම්බෙනවා මොකන්ද ලෝබේසා දේය කෙනෙ ඇතරමට අලෝබ දවේ බලන්නවටඩ මේ ලෝබය දවශය කෙනෙතනින් පටගත්තරන අපට ලේසි බලව තරාගයක්, අනුරෝධනයක්, ඇලීමක්. ඉච්චාමුරජයක් ඉච්චාව කියැනෙ කැත්තක්, කැමැත්තේ බැසගෙන සිටීම ගිජුවීමක්, ස්නේහයක්, අපේක්ෂාවක්, රූපා අපේක්ෂාවක්, ගන්ධාපේක්ෂාවක්, ශප්ත, රස ස්පර්ශ, ලාබාපේක්ෂාවක්, ධනාපේක්ෂාවක්. පුත්‍රාපේක්ෂාවක් ජීවිත අපේක්ෂාවක්, ලෝලූප භවක් සහරලාට මංහලතිනකින් විහිලුවට වගේ කියන වශන ඇතිනවා ොල්ල කියලා ඉගන ලොල් වෙන භාවයක්. ඉතින් මේ ලෝලූප භවකයෙන් මොකට කෑදර වෙන ස්භාවය. ඉතිං ඒ වගේ මේකාම තෘෂ්නාවක් වතුෘෂ්ාව විබව තෘෂ්නාවක් ඒ වචටි පි්ටික් දන්නේ නමුත් ෘෂ්ණාව කියන දන්ාව කියලා අපිට ගන්නපුොළොන් අරූපතෘෂ්ණාවක්, නිරෝධ තුෘෂ්නාවක්. රූපේ සබ්දය ගන්ධය ෘෂ්ණාවක් ඇතිවෙනනගන්න ඒකට ලෝබ කියලානවා.මටික හෙමීට ආයිපරක්කීවල බලන්න මටිකා අපි ගත්තේ පටිච්ච සොපාද විබන්ගේෙන් විබංග අප්‍රකරනය එක කියන පොතේ ඉතින් මේ ලෝබයගැ පට අත් දක්ල තින කොමක්ද ලෝබය කියන්න කියලා ඇතම ලෝබය කිය මොක්ද කියලා දැ පොේ හල යනෙ නෙේ ඔයා බලන්ඩුන ඔයාගේ ලෝබය මොක්ද කියලා පොත කිය ඇගගේ ගයිඩන්ස එකක් විතරයි ෆ්‍රරේමක් එකක් ඉරිමන්නම ්‍රේම් එක කරම් බලන්න තමන්ගේ ලෝබය මොකද කිය. ලබවගේම දේශය මොකක්ද කියලත් අර්ථදක් කලතිනවා මට අවැඩ කළේ තරහ උපද ම මගේ ප්‍රියමනාපයන්ට අනර්ථ කළේ. එකන මට මක්කර කවර වැරද ක මදන්ගරි සසල කතාකරරි ප්‍රාකර සහරන් යා ට මොවාහරි කර මගේ යාලු කට්ටිය මොවාහරි කර. එතුකට මට අපප්‍රාමනාප මංිච්චර දන්නේ ඇතිකට්ටියටත් නො හරිර. ඒ වගේ සහලට අස්ථාන තා තුපදන. එක කිම හේතුක්නැතුවත් තරහයින. ඉති න්නො ේ වගේ දේල්ලට දේශය කිය කියීම. ලෝබ දවේශ මෝහ. ඉතිං ඊට පස් අව්‍යකෘති කියලකක්ම්බුණක් මොකද මේ අ්‍යාකෘත කියන්නේ. අව්‍යාකෘත කියනත් අපිට අදහස් දෙක් විදියට ගන්න පුළුව ක්‍රියාවකින් කාගවත් ක්‍රියාවින් තොරව කියන විදියට ගන්න පුළුවන් හෙමත් නැත්තතා අන්ඩිෆයින්ඩ් කියන අදහසින්. අර පෙර කුසල හෝ අකුසල කියන දෙකට තාණ්ඩ බැරි කැටගයිස් කරන්න බැරි ඒවා අව්‍යාකෘති කියලා ඔන්න අපට කියන්න පුළ. අව්‍යාකෘතික කියන්නනවා අද කුසල ධර්මයන්ගේ විපාකහින්. කුෂල කියලා අපි කතා කරනයම් කි අලෝබ අදේශ අමෝහ ඒ කුෂල දර්වයන්ගේ විපා කලෙසින් හෝ එහමනත්තන් ක්‍රියාලෙසින් නැගෙන අලෝබ අදේ අමෝහ කියන දේවලට තමයි අව්‍යකෘත කිය කියෙන ඇත්තරම යමගකිසියාකාරගට ම කතා කරන අපේ හිත යෙන හිතුවෙලි ගැන කුසල හිතුවෙලි කුසල හිතුවලි ලෝබ සිතුවෙලි දේශ මෝහ සිතුවෙලි අලෝබ අදේය අමොහ සිතුවිඩි. එතන නිුත් පස්සේ අපි නම්බ නො මේ කාමාවචර හේතු නවයක් තියෙනවා කුසල හේතු තුන්නා කුසල තුන්න අ්‍යාකෘත. අරූපාාවචර හේතු හයත්තින කුසලේව තුනයි අව්‍යකෘත තුනයි එතකොට අප යාාපන්න කියන්නේ ඩිෆයින් කරපු නැති ඒවා ඒවා කුසල හේතු තුනයි අස අව්‍යකෘත හේතු තුනයි. දෙ මේ කියීවපක යගි සසියාකාරක ොයාලට පැටල්ලා තියනම්ම මේක සරයාලව දිරිපත් කරන්න මෙන්න මේ විදියට. ඊටත් කලින් අපිට තවක්කම්බිෙන මේ හම්වේ පටිච්ච සමපා දමන්ගේ අවිද්‍යාපත්තයෙන් සංස්කාර කවරේදත් ුණයාිංකාර, පුුණ ්‍යයාාි සංකාර ආනනිින් ජාිංකාර, කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර.න් පුුණ්‍යාබි සංකාර කියනමකන්ද දානමය ශීලමය භාවනාමය වූ කාමාවචර රූපාවචර කුසල චේතන. අපන් ඥ්‍යාබි සංකාර කියන්නේ කාමාවචර අකුසල චේතනා. අයි මේ වචනටික මතක ඇති කාමාාවචර රපාවචර අරූපාවචර අපරයාපන්න එමනත්තං අසංකත කියන දහතරක් ගැෙනමන් කතා කර. ලෝක හතරක් ගැනත් කතාකර. කාමාවචර භූමිය පචරභූමිය, අරූපාවචරභූමිය කියලා. ඊට පස්සේ දැන් මෙතන ඊළග තව උත් වචන ඇතිනවා ආනනිෙන් ජාවිි සංකාරය කියලා අරූපාවචර කුෂලජේතන. ආයිපාරක් මේ තේරෙන්න්නඇත්තම් එන්න මේ පින්තුරු දිහබලන්න මේකින් මං කියන්න මෙච්චරයි. ලෝබයහන් ලෝබදවේශ මෝහ කියන්නේ අපේ හිත තියෙන එක පැත්තක්. අලෝබාදවේශ අමෝහ කියන්නේ තියෙන අනිත් පැත්තක්. ඉතින් ඔන්න ඔේ රේෙන්ජගේ අලෝබාදේශ අමෝහ කියන පැත්ත තමයි තියන පාරිශුද්ධම පැත්ත. ලෝබ දවේශ මහ කියනෙක තමයි තියෙන නපුරුම එමනැත්තම් බරින් වැඩි හැම පැත්තකීම නරක පැත්ත. එත්ත කොට දැන් අපේ හිත මෙන්න මේ රන්ජෙ කොතනකාරරිය ඕන වෙලාක තියන්න පුුවන්. සමරටක ගොඩක් අලෝබ පැත්තර බරවෙලා තියන්න පුලා සහරට ලෝබ පත්තර රලා පන තින්න පුල ඉතිම ලෝබය කිය ොදන් කෙල් බලුත් ලෝබක කියන්න ටහර හිගන්නට පියා ද ද තින ලෝබක ගේකක් විතරන්නේවේ අපේ ජීවිතය පිළිබඳ තියෙන ලෝබේ. පැත් පිඳදතින ලෝකගේ අපේ ඇස පිබඳතින ලෝබේ මේ සියු දේීම මේ ලෝභදේ මහ කියන එකට අයිති වවා. මේක මෝහ කියන්න මොක්දගේ අපිතාකර චතුරාර්ය සත්‍යය නොදැනීම ත්‍රලක්ෂණය නොදැනීම, ත්‍රලක්ෂණය සම්පූර්ණයෙන්ම දැනගෙන ඉන්න එක තමයි අමෝහය කියන්නේ. මෙන්න මේ ලෝබදේ මෝහොම ඔය හය දෙපත්ත තියෙද්දී මේ හේතු නිසා අපේ හිතේ පහල වෙන සිතුවිලිමනවාද සමහරයේවා අකුසල් සිතුවිලි සමහරයව කුසල් සිතුවිලි. අකුසලේකේනෙක මේ ලෝභදේශ මහ උඩ පදනන් වෙලා හේතු වෙලා යනවා කුසලයකේන එක අලෝභය අදේශය අමෝහය උඩ පදනං වෙලා හේතුවෙලා යනවා. ඉතිං ආයිපාර කපිදැන් මේ රේන්ජකේ කොතන හිටියත් අකුසල් වඩන්නත් පුළුවන් කුසල් වඩන්නත් පුළුව. අපි අපි තමක මෙතනින්වා කිය මේ ලෝබදේශ මෝහ පැත්තට බර තැනක එත්තන ඉදලත් අපිට කුසලේ වඩන්න පුළුව මේ පැත්තට මේ වගේ තැනකින් දලත් කකුසලේ වඩන්න පුළුවන් මේ පැත්තට. ඉතින් මෙන්නට මෙහෙම මේ රේන්ජක තියෙද්ද තම කුසලයාය සහ කුසලයක කියන්නන ඩිරක්ෂණ එකක්. එක ඩිරක්ෂණ එකන හිතුවිල්ලේ ඩිරක්ෂණ එක ඒ හිතුවල්ල යොමුවෙන්න ලෝබේදේශය මොහය දිසචද අලෝබ්‍ය දේශේ අමොහේදසකගෙනෙක තමයි මේ කුසලේ සහ කුසලය කියෙනකින් කියන්නේ. ඊට පස්සේ මේ කුසලය අකුසලය ගත්තහම අපිට හම්බුණා කාමාවචර භූමිය මේ කාමාවචර භූමයේදී අව්‍යාකෘත කුසලය සහ අකුසලය කියන තුන තියෙනවා. ඒ තුනටත් මේ අපි දැනගත්ම එකින එකකට මොනාත් හේතු කියලා, කුසලේ හේතු. ලෝබදේශ හ අකුසලයට හේතු. ලෝබ දවේශ මොහ. අව්‍යාකෘතයකට හේතු එක්ක කුසල විපාකයක් කුසල විපාකයක් උදන්නගනු ක්‍රියාසිත ඒකතම අව්‍යකෘථයකට හේතු. ඉතින් මේ කාමාවචරභූ මීදී අව්‍යකෘත කුසල අකුසැල කියන සිතුවිදි ඕනකක් අපිට එන්නඩපුල. අයි පරක් දෙැ අව්‍යකෘති කියන්නේ ොද ගත් ොල දන්න දැන්න. අපිට නගාගන්න පුළ අකුසල සිතුවිලි දන්නවා. අපිදමොක ලෝබ අකුසල සිටවිල්ලක් කියලා අපිට මොකක් කරගැෙන පෙරේතකමක් කියෙන. පට නගටපුලන් කුසල්ල සිතුවිල්ලත්තමයි මොක්හරිගෙන පිට දාන යහැගේීමමක් නො මේ ංගාාවතියන මට කාතාාරයක පූජ කරන්න පුළුවන්නේ ද පුුවන් කියන. අ්‍යකෘති කියන්න මොකද. දැන් ඔයාලගේ හාර්ටක බීටනවා. ඇස්පිල්ලම් ගැහෙනවා. අන්න්නේක අව්‍යකෘතයි. එතකොට සහරලාට මේ මොකක් හරරි දැන් අපීතම අප ඉන්න පරිසරට අනුව එක්කු සීතල පරිසරයක්නම් සුදු සූෂනත්යක රත්යෙනවා. රස්න පරිසරයක් සුදු සූෂණත්්‍යයකට සීතලොයවා. අන්න ඒකයි දැනීමක් අපිට හම්බෙන. ඒක අපි හිතල ගත්තෙක් නෙව ය ලෝබ සිතුවිල් හරි දේශ සිතුල්ලගේ ඒ අපිට හම්බුවවෙච්චයක්. ඒ සමහරිට අපිට හොදයක් ඒකට හම්බූනේ ඒවෙලාව අපේ හිත තිබුණු කුසල ක්‍රියාව ප්‍රතිිපලක් දට මෙන්ඩ පුුවන්. අපේ හිතට සහැල්ලුවද දෙනවා අන්නඒ එක අව්‍යාකෘතයි. එතකොට ඇසපිය හෙලෙනවා ඒ අ්‍යාකෘතයි. අන්න ඒ කාමවචරභූමී තිනවා තින්ම මේ අව්‍යෘථතිගේයක හැමභූමීම තියෙනවා. ලඟභූමිය රපවචරභූමය රූපාව චරභූමයේදී අකුසලය කියනක නැහැ ඉති අපි පහතාර රූපාවචරභූමියය කියන්නේ පලවිනි දැන දෙවෙනි දැන තුන්ගනි දහැන අර වනි දැන කියීමේ දාන අවස්ථාව හිතට පවතිට පුළන් අවස්ථාවක්. ඒ අවස්ථාවේද අකුසලය කියන අපේ හිත නැ. ලෝබය දේශය මෝහය කියන පැත්තට රවෙන අකුසලය වෙනට අපේ හිතතියන්නේ අලෝබය අදවේශය අමෝහය කියන පැත්තට බරවල. සහ එහම ඒකට ආදාල නැති හිත තමයි අව්‍යකෘති කියයන්නේ. ඊ ළඟට අපි හමින ත්. හිතක් එමනත්තම මේක විස්තර කරන්නේ අපරියාාපන්න භූමිය කියල අපරියාාපන්න කියලා කියන්නේ මේ කුස්සල සහ කුසල කියන දෙකට දාපු නැත්ති. එමන තන් මේ කාමාචර රූපාාවචර කියෙන බූමි දෙකට නොදාපු කියන අර්තයෙන් තම අප්‍රියාපන්න කියන්නේ. අපරිියාපන්න කියනෙත් කුසලේ සහ අව්‍යකෘතය කියන එද එකක විතරයි තියන්නේ. නමුත් කලින් දවස අපපයගෙන ගත්ත කාාවචර රපාර අරූපාවචර කියලත්තකක් තියෙන. ඒ අරූපාවචරයකටත් මේ අව්‍යකෘත සහ කුසලේ කියනක තමයි තියන්නේ එක වෙනස්වැඩි කොතනින්. වෙනසන එක තම අපපිය අර වෙන තැනකින්ගේ සූත්‍රියය හොයිලාරගත්තේ කාමාවචරභූයේදී පුුණ්්‍යාබි සංකාරහ පුන්්‍යාබි සංකාර දෙක තියෙනවා රූපාාවචරභූයේද පුන්ඥාබි සංකාර විතරයිතියෙන්නේ අරපාවචරභූමයේද තියන්නේ ආනෙ ජාබි සංකාර වල ේරෙන දැන්නමං පුන්‍යාබිංකාර එකකක් කියයටට දැම්ම ුන්‍යාිංකාර හිටවන මැදර දැම්ම ආනෙන් ජාබිංකාර කියනක ඉටත්තුරටික හළලතත්යක තිබ. අන්න ඒක නුත් පස්සේ අපිට හම්බෙනවා මෙන්න මේ භූමිය. පරයාපන්න භූමිය. ඒක තමයි රහතන් වහන්ේ එකනගේ භූමිය විදියටට අර්ථදක් කල තියන්නේ. එතකොටේ රහතන් වහන්සේ අපපු්‍ය අභි සංකාරන්නත් නෑ පුුණ්‍ය අබි සංකාරන්නත් නෑ ආනංජාබි සංකාර කරන්නත් නෑ හොගේ හිතුව හිතක් කියලකක් තියෙනවන ඒ හිත ඇතුළි තියෙන්නේ අව්‍යකෘත සහ කුසල කියන සිතුලි කා්ඩ විතරයි ඒහිත ඇතුළි තියන්නේ. එතකොටේ හිත සයන්නේ අලෝභය අදේශය අමෝහය කියනකි. සමහයට ඒ අපිතමක දැන් රහතන් වහසේෙන කටහරි බිනිවා කියලා ඒ බැනීමත් පදනං වෙන්නේ ක්‍රියාවක්. ඇපිිය හලෙනවා හාටි ිටනවාගේ ක්‍රියාවක්කොඩ මික් ලෝබය දේශය මහය කියන අක්කුසල සිතුවිලිය නෙවේ අකුසල හේතුුට නෙවේ මංගේපක ෙරුනත්දන්න දැන් පලවිනිි පාරට අපි රාගක්කය දේශක්කයෝ මොහක්කයෝ කියනකට යම්කි සයාකාරයක ෙෆිනිිෂන කත්තැන් ගත්ත මොකන්ද එන්ලයිටමටක් කියන්නේ රහත්වීම කියන්නේ එමනැත්තන් අවබෝධය පරිපර්ණ කරගැනීම කියන්න කියලා. ොතේ තියෙන දියට එතිලිනුත් පස්සේ අපි ගියොත් ඊළඟ කොටසට මං්‍යදා කතාකරපු රූපය. ඉතිං දැංගුණන සංකාර ස්කන්ධී කියයන කියීවරයි, රූප ස්කන්දී කියන මොකක්ද. රූපය විදියට අපිට හම් ව වෙන්නේ හැමතිස්ස මේ රූප අර්තදක්න්න ළන් ක්‍රම ක් තියෙනවා එකක් තමයි රපියි අර් දක්වන්න පුළන් එක මටිියල්ලක්විදිියට ේ අර්ද කතන ගොඩක්කඩාාවට තිෙනවා ඔයාලට මතකදන්නේ ගියල් දවස්සල මංගත්ත ත්‍රිපිටක සූත්‍රය ගත්වොත්. එම ඔයාලට ඉදිරිපත් කරේ කාර්ත දැක්වීමක් විතරයි රූපය කියන්නේ සංකල්පයක් කියමක් ඉදිරිපත් කර ස්ත්‍රේන්ද්‍රය කිය ස්ත්‍රේන්ද්‍රී සංකල්පය ඇස කියන්නේ ඇස කියන සංකල්පය. නමුත් කාටහරෝනනං ඇස කියන්නේ ඒමනැත්තම් රූප කියන්නේ සතර මහා බූත කියන අංශුවලින් හෙදිිච්ච යම්කි මටියල් ක්සිටන් එක කිය දසගේන්න පුලුව. දසෙම නිශ්්‍රා කරන්න අර චේද පැහ ඒේදේ ඔය දෙවිදිටමඉට ප්‍රත් කරන්නපුළන්. නමුත් ම එතන ද ෝරගත්තේ මඒ මටීියල් ක්සිටන්ස එකක් ගන ෞතිකයක් ගැනතා කරන්න නෙවේගේ මම ඒක හිත පැත්තට දාලා ඒක ඥාන විාග ිස් ම ලෝ කියන පත්තර දාලා අපේ හිත ක්පිරියන්ස ක අපි බලන අපිට කොහු තේරනෙ නර්තය තමයි මංඒක විතරන මුත් කාාර ෝොන්නක් මේ රූප කියනෙ මටීිය ක්ිස්ටනමොක් හරි කියලාත් අචා කන්න පුලන් ඉතින් යමකිසි ආකාරග මේ වාදය බුද්ධ දර්ශනයඇතුලිත පවතිනවා මේ රූපක කිය මටරියල් ගෙන අර කොන්ටම් ෆිසිික්සල වගේ තියෙන තී තීරයකක් කියලක් තින. ්‍රීං තීරික කිය මේ අන්ශුවල්ට පවතිට පුල ී ේට බවතින්න පුලන් හම ්‍රිී තර ගක්ත්ති. ඉතිං මේ පටවිය පපත වායක කියනන්න ර ී රක ෙන දන්න න න මේ ලේට් කරගන්න ්‍රීන් ේරක වගේ කම්පනය මොක්කරරි අංශුවකතියන්න පුළන් පොප්‍රටීසල පොඩි ගුණේ. එතකොටඒක ්‍රීඇතුලා තමයි ග්‍රවිටි කියන ග්‍රවිටි කියන දපට පෙන්නේ ආල් ෆෝටෝන කියන අපිට පෙන්නේ ඒගේ අතම පටිියාපවති ජවායක කියන්නේ කියන ප්‍රශ්ණ හඳ පුලවා නමුත් මං හෙමකක් ගැන නවෙේ මගේ අර දක්ව තු නතාාකර රූප කියන්නේ අපිට හම්බෙන සංකල්පයක් කිය ශයෙන් තමයි මං. ඉදිරිපත් කරේ ඉතින් අපට හම්බෙන සංකල් පමනාද කිය බැලුවොත් මංගේදාත් විස්තර කරා මේ පොඩි ලමයක ඉප දෙෙනකොට ඒළමයට දැනන විද්‍ය ආකාරෙන් පටවිපෝතේ ජෝවායෝ කියනක විස්තර. එකොත් මේ පොඩි ලමයි මේ වෛද්‍ය විද්‍යහොයාගෙන තිෙනම් ෆිටස්හකට කලල් රූපයකටත් කලලයකටත් මුල්ලින්ම්ම හම්බෙන සංවේධීතාවේ තමයි ට් සන්සේෂන්ක. එකන මේ ස් පර්ශය කියනක තමයි යට හම්බවෙන්නේ. ඉතින් මේ ස් පර්ශය කියනෙකත් එෙක් මතකත්දන්න පටි තේජෝවායෝ කියන තුන්න ගෙන අපි කතාකර. පටවි වායෝ තේජෝ කියන තුනට නමකු දුන්න පොට්ටබ ධාතුව කියලා. අයි පරක් පසට ගිල්ල බැලුවොත් මේ නම විදිරි සඳහන්වෙලා තිෙනවා මොකද පොට්ටබ්ධාතුුව කියන්නේ ඇහට රූප කනට ශම්්ත නහයට ගධ සුවඳ දිවට රස කයට පොට්ටබ් පොට්ටබ් කියන්නෙකුමක්ද පටවි තේජෝ වායෝධාතුුව කිය ඔන්න ිනිෂ ැ අපට කලින් දවස හම්බුණ වැල මත කන මේක ඇතුල ම තවත් අදහස් තුනක් ඉදිරිපත් කළ ප්‍රසාධ රූපය කියන අදහස සාධ රූපයක ඇටම කන්ද දැන් මේ වෙලාව ඔයාලා මගේ දිහ බලවා. අපිතම කොම කැමරාවක් කියලලා මේ කැමරාවෙන්දම් ෆොටෝ එකක් ගන්නවා. ඒ කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තර පසේ අපිට ෆොටෝ එක පේනවා. එතුකට පැතැද මුකන්ද වෙන්නේ ඒ යම් කිසි වස්තුූක තින ආලෝකය කමාවෆෝන් එකේ කැමරාවට වැටෙනෝ. ඒ කැමරාවට වැට චාලෝකය ඇතනිින් පස් එෙටික සිිගනල් ලබට පත් වෙලා ඒ රිපතය තුළින් ගිල්ලා අනි පැත්තේ LCDකඩේ එක ඩිස්පලේ කරනවා ආෝක එක එෙටික සිගනල් ලබට පත් වන ඒ ෙට්‍රික සිගල් එකයි ආෝක බවට පත් කර LLC තිරෙවඩ ඩිස්පලේ කරනවා. ඉති එත්තකොට ඒ එCD තිරෙව්ඩ තියන පින්තුරෙ දිහා අපි බැලූහම අපිට තේරෙනවා මේකයි අර තියෙනෙ එකයි දෙකක් හැබයි ඒ තියන්නේ කිය යම් කිසි කොපියක් මෙතන තියෙන එකන ප්‍රසාධයක් තියවා ප්‍රසාධ කියන්නේ තිබුණුව එකක් නැවත සාදල දෙවා. ඒගේ ක්‍රියාවලයක් නවෙද අපේ හවෙන්නේ දැන් ඔයාල මේ මගේ දිහා බලංහිට ඇතම මගේ දිහ නෙව ලගන්න. මොක්දේක මං කියන්නේ දැන් මගේ සරහතියන කැමරාව මගේඇගටවැට ආලෝක උරාගන්න. ඒක මගේ කම්පුටරේ තියන පරිපතයට ගිල්ලා. ඒක හැතැම්ම දහස්ගානක් ඇතට ලෝක එහහා කොට නමසිිහිලාන්තේදලා කැඩාවිද ලංකාව ඔොක්ො දුබා ොක්කෝම පහොරගීලා හැම දස්ගාක් මේ ඉන්ටනේ කරඒක යවනවා. ඒන්ටනෙට්කෙන් ගත්ත සිංගනල්ල එක ඔයාලගේ කම්පියුටරය නැමත ආලෝකය කරලා ඔයාලට පෙන්ඩනවා. එත්තකොට ඔන්නඒවගේ සිදුවීමක් අපේ ඇහැත්වෙනවා මොකක්ද ඇහැට වැට ආලෝකය ෙටනයක ඉිටික සිගනල් ලැබ පත් වනා ද ම එක බෞතික විද්‍යාත්මක පැදිිකිරීම ගන්නවාදේ. ඒක දැන් ගිය අපේ මොලේට මොලේ ඇතුළ මේ වෙලාේ මොකක් හරි පින්තරයක් අපිට හදල දෙෙනවා. ඇත්තට මේ ඔයාලා බලංගිණන්නේ ගේගට වැටනාලෝකේ දිහන්නවෙේ ඔයාලගේ මොලේ මේ වෙලාවේ ප්‍රතිනිර්මාණය වෙලාතියන පින්තුර දිහ. ඒක ඒ අදසග හිතල බලන්න ප්‍රසාධරූපය කියන්නේ. එතකොට මේ වෙලා යාලගේ මොලේ තුළ පින්තුරයක් තියෙනවා කියෙක යාලට පිගඩ බැරික් හොඳට මේ මගේ දිහා බල්ල ඇස් දෙකවාගන්න ඇස්ේක වගෙන දැන් අනන්දහාමුදුරුව හිටපු පින්තුරු මතක් කරගන්න මල්ගහතියවා මේ පෝච්චීතියනවා අනන්දහාමුර සිවරත්තැන ඉන්නවා. දැන් එතකොට ඔල හිතේ පින්තුරඇත්තින. කට ඇෙද රියම යි ප ඇ ම ම ල ර ඇතර මටිය කිය එකතකොට තැමි පේ ති. දන් ාර කියන්න පුල අර හාමුරුව ඇද කරගින්න ගොට දැකපුුව ඇත්ත නම් තැස් දෙක වවාගත්තම මට න්නේේ චායාමාත්‍රයක් විතරයි ඒ ඇත නවෙයි කියලා හැබයි ම මෙෙම නවා දැම මගේ ර ඇතර මොල් ට න ොලට මාව ේන යි ි ිෂන් පේන. ඇස්තෙ වහගත්තම ික ිනිෂන් ප. ඉතිං සහල්ලට අපේ ඇස්ලාර මොද ද බැද හම ො ිනි ේන ොදවෙලා පේනවාේ ඉති ඇස්තක වගත්තම අපට ේනයම්කි පිතුරඇති නොද ඇස්ත රගත්තම් පේනෙ ඩිෆිශන්ක විතරයි වැඩගේ ඒයන් කිිවෙනසක්න. ඇස්තක වහගත්තම අප හිට ඇතිවෙන රූපයත් පාට තියනවා ඒක සදද හන්ඩ බුලන් ගන්ද සුවද ස්පර්ශය ෝය ඕනක් අපිට ඇස් දෙක වහගෙනත් ඒ උපංග පාවිච කර නැතුව අපි හිතට නග ගණඩ පුලා. කොට අන්න ප්‍රසාධරපය කියෙක තරන් ඇද. නමුත් මේ ප්‍රසාධරපය කියෙනෙගේ වැදගත්දේ තමයි ඇස්තක වාගත්ම අපේ හිතට නැගෙන රූපය කෞද බලන්නේ මොන ඇහෙන්ද බලන්නේ. අපිට රූප නම්පේවා රූප බලන්න ඇහැතෙන්ට පේ අන්න ඒ අර්ථයෙන් මේ ඇස සහරූපය කියනෙක බෞතික පැවැත්මක් ගැන කතා කිරීමක් නෙවෙයි කිසිසේත්ම මගේ විස්තරය ඇතුළිමං කතාකරේ ඇස සහරූපය කියන්නේ අපේ හිත ඇතුළ ැගුණු යම්කිසි සංකල්පයක්ම තවදරති ඉදිරිපත් කරන අඒකට සංකල්පයක් කියන්නේ කියලා ඊඟට අපි කතා කර අනිත්්‍යක තමයි අත්ත බාව පරියාාපන්න. දැන් හ පැත්තින්න ලේනෙක්ට පේන විදියි කුරල්ලෙක්ට පේන විදියි මනුස්ෙක්ට පේන විදියි විදිතුනක් මේ හ පැත්ති දැං මයි පහට විතර තියෙන්නේ මෙන්න මේ රින පහය උෂ්ණත්ේ ලේනු වොල්නටගහ ගෙිකා ඇදි දැන්ට නොදර සීතලයි ලට බහි්ඩත් බරිතර සීතනයි ඉතින් ඒක තමයි අත්ත ව පරියාා ප්ඩි කියන්නේ. ඒ ලේනගේ පටවි තේජෝවායෝ ධාතු ටික එට තේරන විදියටටනවේ මට තේරයන්නේ. ඉතිං පේනෙත් ගුරුල්ෙ අල් ල් ේනකොටි පේන්න නල් විබල් යි රජගේ එක අප නෝමල් කියලත් කිය න අපට නෝමල් ලන්න නමුත් ඒකනෙවයි ලෝකතියෙන් නොමල් එකක ලෝකයම නෝමල් කියන්ට දෙයක් නැහැ අත්ත බාව වරාපන්න නෝමල් එකක් විතරයි හමෝටම හම්වෙන්නේ තුන්ගනි කාරණය මයි මේඇස රපයක කියනක ඩෆන් කරනකොට මන් නිතරම කිවවා ඩිෆිනිශන් එක අපට හම්බුණ ඇස කියන්නෙමොකක්ද රූපේන යම් කිසි සාංසිද්ධයක් තිීවන ගන්නන්නේක ඇහැ. රූප කියන්නේෙමොකද ඇහට අහුුවෙන යම්කිසි දෙයක් තිවන ගන්න එක රූප මේදක තිබුණ අන්‍යෝ්‍ය සම්බන්ධතාවයක්. ඉතිං දැන් තේරවන් දැම අපි ඇස්තෙකවා ගත්තම අපිට අනන්ද හාමුදුරෝන්ගේ රූපේ පේවා ඒ රූපය පේන ඇහැත් තියෙනවන්නම් ඒ ඇහැට කියනවා අපි ඇහැ කියලා. ඒ ඇහැට අහුගෙන යක් තියෙනවන ඒකට අපි කියන රූපය කියලා. එතකොට මේ ඇහැ රූපයයි අපට කවදාත් වෙන් කරන්න බෑ के के में में ැ එකට ැදිලඉන්න අනයෝ්‍යවෙ ඉන්නන්නේ එකක් නැත්තන් අනිතේ ක්සිිස්ටන්සකගෙන අපට කතා කරන්නබේ හමත් දෙයක් මෙන්න මේක ඇතුල තියෙනවා හො එත්තකොට අපියි අප පොඩිලාමයට ගියත් අප කල් රූපේට ගියොත් පටවිතේෝවායෝ කියන්නමකරද මේ කල් රූපයකට මංකිව මේ ට් සේන්සේෂන විද්‍යත් යෝහයාගන තිවා ලි මහයා ගන්නපුුවන් අපිගේ පොඩිලාමයා හිතන විදිටආය ගියත් එකක මේ ඇතරම මටී ලිස්ටික් පවමක් ැනවේ පොඩිලාමයක්ගේෙක්ස්පිීරෙන්න්ස එක ගොත් කල රූපේට කල්ල රූපය තුළේ එයාගේ අතටහුවෙන තද ගතිය අතට ඇඟටහුවෙන උෂ්නත්ත සීතන එතකොට පපුුව ඉස්සෙනවා පපුුව ඇකිලෙනවා දිගැරෙනවා වගේ හදවත ගැහෙනවා නැතිවෙනවා වගේ යම් කිසි ඇකිලෙන පින්බිෙන ස්වභාවයක්ත්තිෙනවා ඒ වායෝ ගුණය අන්න ඔය ගුණ ටික ඒ ළමයට තේරෙනවා. හැබැයි මෙන්න මේ ගුණට ්ටික ආශ්රයෙන් ඊළඟට හුට ගුණාග ගොඩක්හදගන්න පුළුවන් දැක් ම ආයිපර පැදිිරන්න මේ කියන්නමකක්ති කියලා මේකත් අපක්පරමෙන්ටක් දිට කරන දැ මගේගම පොතත්තියවා. මේ පොත අපි අතින් අල්ලල බන්න අපි පොත අතිං අල්ලල බලනකොට අපිට යම් කිසි දෙයක් අපේ අතේ ගෑ වෙනවා නමු තැමතිස්ම මේ යම් කිසි දෙයකට අපි සංකල්පයක් හරහා ඒ යමක් තේරුමක් ඇතියක් විදියටට අර්ථ දක්කනු ඇෙ ම පොත ල්ල බලුවමිට ෙන කොටුත් න කිය ඔයා ගේිස් රහ වෙලා තහුව මොක්හරරිල්ල බලට ෝන හරි මේේ හැරි අල්ල බලඩ ැන්ල්ල බවවා බලුවම අපිට මේ කටුවක් ේරෙනවා. නත් ඇත්තටම අපි මේල්ල බල ඇගිල්ලෙන් විතරක් නෙව ස්පර්ශයෙන් විතරක් නෙව අපි හැනුත් මේ කල්ලනවා දැක් හොට ඇස්ෙක වහන පතතාල්ල බලන්න මොක්හරි කොටුවක්කිර රෝමක් ල්ල බලන්න දැ ඇත්තරටම මෙතන තිය සංවේද නේමකන්ද. අත්ට ඇත්තටම දැන සංවේද නේමකන්ද. ට කොටු අක්කහ වෙනවාද. අතරට පොතක් හරි කොටුුවක්කර යහු වෙනවාද නැත්තන් අතර ඇත්තර මතිය සංවවෙදන මොකද කික හිතිලන්න. ම මෙහෙම එකක් කිදිරිපත් කරනවා. අපේ අත්තට ඇත්තටම දැනන්නේ තදගතිය තදගතිය නෑ. දැන්යි මේ පත්තරට තදගතිය දැන් අතේ තියෙනන මේ යට පැත්තයි පැත්තයි ඔන්න දැ මුලි යට පැත්තර තදගතිය හුනා දැන්ී තදගතිය ඕ ොන්න් ඕ දැ මේ පැත්තට ඔන්. Of, on, off on තේරුනාාද. එතකොට මෙන්න මේ පැත්තට ගියකයි මේ පැත්තෙට ගියකයි කවුහර එඩි කෙනෙක් එකතුරලා දුන්නොත් අපි තේරෙනවා ආහෙෙනම් මේ කොටුවක් කියලා අපිට ගන්නපුලුවන්ගේලා. තේරුුණනාාද දැන් මේ පටවි කියන එක විතරක් අපේ අතට තේරෙනකොට ඒ පටවි කිය එක ආශ්රයෙන් අප අත කොටුවක් බව අඳන ගන්නවා. ඒ ඒක කරේ අපේ ඇගිල්ලනෙවේ අන්න ඒක තමයි අප හිත ඇතුල ගිය සංස්කාර ක්‍රියාවලිය සහ රූපමය ක්‍රියාවලිය. මේක පොඩිමේකල් හම ොඩිලමෙක්ට මේ කොටුවක් කියන දහසන්නේ නැ ඇයට යම්කිසි දෙක්හෙනවා මුත් යා ටිකික ලොක වෙනකොට ොඩි ෝරදියට කොට ගන්නවා රෞු ගන්නවා. ඒත් එක්කයට කොටු තේරෙනවා. පොත් ගැන උගන්නවා ඒත් එක්කයට හුවන්න මේ පොතක් කියෙක ඇයට තේරෙනවා. ඉතින් ඔන්නොයාකාරයට පටවි ආපෝ තේජෝ කියන ටික අපිට හම් වෙනවා. නමුත් ඒක වෙල දැක්කත් දන්න මේක ධාතු හතරක්. උපාදා නොවරූප හතරක් ගැකිවට පටවි ආපෝ තජෝවායෝ කියලා පටවි, ඒහවායෝ කිය තු ගැන විතරයි කිවේ ආපෝ කියක ගැ එතන කිව වෙන පොට්ටක් බදාතට අපපෝ කියනක ඇතුළත් කළ තිබුන්නේේ මොකක්ද ඒක තේරුම දැන් අපි ගම් මේ පොත අපි ඇල්ලු හම අපිට මේ පොත්ත ගැන යම්ගසි බරක් කියන අදසයවා. මේ බර කියන එක ඇත්තර්ම අපේ අතට තේරණකන්ද. බර කියනෙ අත තේරණෙනකද. එමනත්ම් මේ ගුරුත්වාකර්ශණ නිසා පොල මේ පොත ඇදගන්නවා වගේ අදහසක් අපේ අතරට තේරෙනවද ඒ ඇතක ඇතම තරමකක්ද ඔන් ඕ තදගතිය දැනවා තදගතියන එක්ක රස්්න ැනවා නැත්තන් රශ්නය. දමුත් ඒක එහෙම තිබුණට අපිට තේරනවා මෙන්න මේ මේ පොලොුවට ඇද ගන්නන්නේ. පිතම දැම ල් පෝච්චම අ දින්න ග හම ඒ එක ඇදට එන්නේනෑ ඒක මේ යගිසකක් එක සම්බන්ධලලාතියනෙ නිකර ගහතියන වැලක් ඇද්දම ඒ වැලක පට එන්නන්නේනේ ඒ වැල මොකක් හරියගේ ඇලිලතියන්නේ. න්නේ ඇලිලතින ගති ඇතනම අප අතට තේරණයක් නෙවේ පි ඇහම බලාගෙන හිටියොත් අපි තේව මේක මොකර ඇල්ල තියනෙ කියලා මේක උත්සනකොට මේ පොලොට ඇලිල වගේ න තියන්නේ අන්න ඒ ගතයට ආපෝගතිය කියලා කියෙනවා ආපෝගතිය කියන්නේ යම් කිසි දෙේක බැඳුනුස්ුභාවේ ආපෝගුණය මෙන්න මේ ආපෝගුණය අපේ කට තේරණය එකක් නෙවෙේ හැබැයි ඒක උන්නන් අපට ඇැ තේරුග උල්ුවන් කනින්තරුන්ගන්න උුලන්දැන් ඉතුරු මේ රූප කියන ටික ආපෝ පටවිතේජෝවායෝක හතරෙන්ල ඒක හැදිල තින්නේ තේරුම්මකක්ද. දැන් මෙන්නම මෙම ගුණනාා ගැත්ති වන පොඩිලමේෙක් ලොකුවයන කොට අපිට මුල්ලිං අපේ සන්සස් අපි වෙනවෙනම තේරුන්ගත්තට යම් කි ගුණනාංගෙත්ති න සන්ස ඉන්ටග්‍රේෂන් කියලා ඒ කනමොකක්ද දැම් පොඩිලමේට මුලින් නැගටලා විදින පොඩිලමේක් දිහැලොත් යට කෙලි ඇවිතිට බහ. ය මොකක් රරි ඇල්ලුවත් එයායටඒක අහු වෙන්නේ නෑ මොකදයාගේ ඇහැයි කයයි කැලිබේටලාන ඒක නික්ෂ කල වද දැන් පොඩිලමකොහ මොකක්හරි නැිටල ඇවිදින්ද අල්ලන්ඩ ගේියට යායටටේ හරිට මහ වෙන්න මොක යටටඒක තියෙන දුර ම තීරණය කරන්න ජං කරගන්න තේරන නතිනිසා. නමු අපි ලොක්කුව වෙනකොට අපි යකිසියාකාරයකට නිපුුණතාවයක් කුසලතාවයක් ඇති කරගන්නවා අපිට පේනේයි අහුනකයි කැිබ්‍රේට් කරලල්ලගැන්න. එතකො ැ පොඩිකාල අප අකුර ලියපු දේ මතක ඇ . අකර ොකුකුර ලි පොල්ලකර. ොකුරල් පොත්තුල. එන්න අපිත් කැලබරේට් කරගත් ඒස් පේස්ස ඇතුලි හට පේනකයි අතේ සංවේදනයයි ගාන්ට සමායෝජනය කරගන්න. සෙන්සර් ඉන්ටග්‍රේෂන් කියන්න මහිතන සමමායෝජනය වඩතියක තිනෙන වචනය. ඒ සෙන්න්සස් දෙකක් ඉන්ටග්‍රේට්ටෙන. එක ඇහැ සහ කාය කියන දෙක එකතු කරලා අපට වැඩ ගන්න පුොළන්දිරි පාච්ි කර.න ඇැ කණ නාේ ඔය ඔක්කොම එකතු කරලා දැ බත්ටක් කනකොට බත්කට අන්න ඇත්තින්. එක දිහා බලන්න ඇහෙන්. ඒක සුවඳ විදින්නේ නහය ඒ රසවිඳන්නේ දවිෙන්. ඒ ස්පර්ශයවිදින්නේ හපනකොට තල්ලෙන් කටේ ඉති තේවුණනාාද මෙ මේ සේන්සර ඉටග්‍රේෂන් කියන. ඔන්න ඔය ඉන්ටග්‍රේෂන් අපිට භාාව තුළයි දි දිස්සින්ටග්‍රට් කන්නපුලුවන්. අපිට මේ පංච ඉන්ද්‍රී ඇත්තියෙදී ඒ පහෙන් හතරක් ෂණ්ඩාවුන් කරලා අපිට එකින් මිතක් නිරක්ෂණය කරන්න පුළුව. අන්න එතකට අපිට ලෝක ගෙන නොදැෙන හිට ල දේවටි කකාම්ේ. කට අපිට තේරෙන අර පම්ම ෝක සහරයවට ආසකර සමහරයවට බයවුණ ඒක හරිට අර මගේට සරපයක ට ම හි ෙයට ඇ ොම ටු ලුක ල්ලක් ති ඒ එක කියන ති දනවත් ාව ඇති ඇතිවවෙඩ ඇතිවෙන්ඩ අපි තෙරනේ හැගීම්වට අපි දීපු වැදගත්කම යම්කිසි ආකාරකට දී අරුවවෙලා යනවනද කියලා ඉතින් එතකොට අයිපරක්කි ගත්වොත් මේ සන්සර ඉන්ටග්‍රේෂ් එක කියන තට අපේ ඇසට තදගතිය රස්නේ වායුමේස්වභාවය දකිට පුුවන්. නැ ඒවිදියට තමයි ඔයාල මේ මල සුමුදුයි මේ පෝසිිලෙන් එක තදයි කියල දැක එක තනිකරම ඇහෙම් දැක්කේ ඒක කයින් දැකපුය එකක් නෙවී. එතකොට තේරුාදම පටව ගන තේ ෝගන ැමැ ගිගොඩක් හ තිබන ගනිගොඩ රශනිිවල තේරුගන්නපුළුව එකොට ගනිගොඩට මටික් ඇත්තෙනන ඔයාලට හැඟීමක් විදියට පරපුද්ගලයාගේ ංකාරක්‍රයාම ියගන පිටමින්හ හිතන විදි ැත් හිතලා ඔය හැඟික්ඇතිකරගන්නපුලන් තේරුණ දර යාගේ හිතේ දෙන්නෙක්කින්න අනන්දහාමුදුරත් තින්න ඔයලත්තින්න. ඒ අනන්ද හාමුදුරෝ කෙන්නේ. මම එඩේ හිටියට ඔයලගේ හිතේන්න කෑල්ලක් තවත්. ඒෑල් ඒ හිතඉන්න ආනන්ද හාමුදුරුව ගින්නක් ඇත්තනවා. තේරුුණාදැන් වෙන කෙනෙක්ගේ සංකාරත් අපිට මේ අපිට හිතන්න බලන් ඇත්තරම වෙන කෙනෙක්ගේ කියලකිවට ඒ අපේ හිතේමඉන්න තවත් එෙක් කෙනෙ. දල තනයමෙන්න්නකොට හිතේ දෙන්නක්න්නකොට එතන දෙන්නෙ නෑ ඔයාලා විතර එතනජවත්වවෙන්නේ. ඉතිං අන්න ඒ අර්තිෙන් මේ පටවි තේජෝ වායෝ කියනක අපිට යම්ගිසියාආකාරෙක තේරුම් ගඩබලවා ඊට පස්සේ අපි මේ ගත්තා මේකට තියෙන ත්‍රපිටකේ තින ඩෙෆිනිිශන් එක එතනදි මම් පටවි තේජෝවායෝ ආපෝධාතු කියන හතර න උපාධාරූප වෙනකොට ඒක උඩ ගොඩ නැගුණු උපදාාරූප ගැනත් කතා කර කිය සති. ඉතින් අප ගත්ත ත්‍රී ද්‍රීක කන්නම ගද කියලා තැන් ස්ත්‍රිය කියන එක පිහිමක ෆිසිකල ක්සිස්ටන් ක්සිිටි එකක් තමයි ත්‍රිය කියන්න කියලා ඉතින් පොඩිකාලෙත් අපි ස්ත්‍රිය දකිනවා. අපි තරුණ වයිය ත්‍රිය දකිනවා වැඩිහිට බවට පත්තලත් ත්‍රිය දකිනවා. මේ දකින දකින හැමසැරීම අපිට ත්‍රිය පෙන් එක විදිට නෙවී ස්ත්‍රියනත්තම් පුරෂය. අපිට පොඩිකාලෙත් ඒකම පෙෙනුනට ලොක් වෙනකොට අපි ඒ වෙන විදිකට අර්ථකතනය කරගන්නවා. අන්න ඒ අර්ථකතනය කොහෙන් දෙ එන්නේ. ඒක මේ රූපයක යන සංකල්පයෙන් තමයි එන්නේ. එතකොට රූප කියනයට සංකල්ප කියන වචිනය ආදේශකරොත් මේ සංකල්පයක් තියෙනවා අපිගාව ස්ත්‍රයේ යනු මෙන්න මේ වගේ එක්කෙනෙකි. පුරුෂයායන්නු මේ වගේ එක්කෙනෙකි. ආකාසධාතුව මේ වගේ. උපජය සන්තෙති ජරතා රූප කියන්නේ මේ වගේ කබලින්කාර ආහාරය ආහාරය කන්න මෙන්න මේ වගේ ඒකගැෙ මට තින සංකල්පේ තමයි මෙන්න මේ රූප කියලා කියනකෙන් අපි කියන්නේ මං ගී සති මේ ගැන තවත් එකනෙක විස්තර කරයි හිඳමං එකනෙක පද වි්චර කරන්න ඇනෑ අද අපි බලමු මොකදද වේදනාව කියන්නේ කියලා මේ වේදනාව කියනකි ගොඩක් තියද්ද මංඒක සරල කරන්න සුකවේදනාව දුකවේදනාව උපේක්ෂ වේදනාවගේ තුනත්තිනවා මොකද දයකින් කිය වෙන්නේ දැන් අපි දන්නවා මේ වේදනාව අපිට කායිකව දකින්න පුළුවන්. ඒ එන්න මොකන්ද කායික අපිට සැප විින්ද පුළුවන්. කායිකව දුක් දැන් මෙතන අධික සීතලත්තිබුණොත් ඒක කායික දුක් හොඳ ටෙම්පරේජ එකක් තිබුණොත් ඒක කායික සැපක්. එත්තකොට උපේක්ෂාව කියන්නේ එකට තේරරිදිිනෑ මගේ මට ඒකච්චර දැනනි නැත්තං ඒ පේක්ෂහගතයි. මට ගොඩක් කම්පට බල්ල එකක් මගේ ඇට තේර ඒ සුකයි ඒ කායිකව. මානසිකව දැ සුක දු අදුක්කම සුහොම ගත්ද. ං හැතිමක්රරි ඇවිදි ිෂ්ට වෙනවා ට එක පාට හරි ප්‍රීතියන්න්නැගෙන. එතකොටමං හැමතියකක් එවිදි සිද්ධ වෙන්න බලාපොරත්තු කඩවීමක්කන මගේ හිත දෙදරලන. එතකොට අල තේරුණාද මේ රප කියලාපි කතන්කරපු කලින් කතාකරපු සංකල්ප. යම්කිසිආකාරට අපේ හිත්ත එමනත්තා මොලේ කියලගම්කොයි මොලේඇතක් සබන්ඳධයකට මේ වේදන අපේ හදවතට සම්බන්ධයෙනවා. මොකක්කරි අපිතමක කෞරහර අප දාලාගයා කියන බූට්ටක් දුන්න කියලක් ගෑන්ලමට පිරිුණමේ. කොටේ දැන වේදනාව දැන්නේ හිතට හදවතට එහමනි කියන්නේ හදවතට වේදනාව දැනුණා. හිත සංකල්ප මොලේ එහමන අ. ඔළුවෙන් සංකල්ප රූප ඇතිකරගත්තා. ඔලුවෙන් රූප ඇතිකරගත්තා, හදවතෙන් ේදනාවඇතිකරගත්තා. අන්නේ විදිට අපිට වේදනාව කියෙක හොයාගන්න පුළුවන්. ේදනාව සන්තිකේ දූරේ කියනක මං විස්තරනො කරින්න්න ඒ ටෙක්නිිකල් විතරයක්ක් විතරයි. අපිට බැදගත්දේ මේ සුක දුක උපේක්ෂා කියන අදහස්තු වන එතන තියෙනවා ේදනාව සම්බන්ධය ඒගේ මේ වේදනාවට හේතු අකුසල කුසල අව්‍යකෘ කියලා තුොන්න අපිට තියෙන සමමාපන්න සමාපන්න ඒ වචනටිකත් තියන මේ ඔක්කම ටයන්නේෙ විිංග අප්‍රනේස්කන්ද විබංගගේ කියෙන ඇතුලට ඒක බලන්න්න මං තනන්නේ දැම්මේ පැදිලිකිීමත්ක මේක කියෝගඩ තරන් දෙනුම කොලගව ඇති කියීමම විශස කරන. නොතේරුනත් ටිකටික කියන්නේ එකකොට මේක තවතුරටත් ලහිලයයි. ඊලඟට සංඥාව කියනමුකන්ද. ඉක්ම ගේයාාව වූ යම්කිසි චක්කු සම්පස්ය උපන්සඥ සෝත සම්පස්ය උපන්සංඥ ඔන්නහොම කියලති නවා ප්‍රතිග සම්පස් සන්ස් පර්ශයෙන් අඇති වච සන් පර්ශයෙන් යටටි කනන් අපි දැ ද්ඩන්න නැති වනටිකක් මේ ඕලාරික සසා සෝක්ෂම කියගෙනක පෙන්ටඩ. සංඥාව අපි ඒ විදිට ගන්න නැතුව ඊට වඩාමං ඔවැලට තේර දිකට විස්තර කරන්න දැන් අපි ඇහැ කියන එක ගත්තොත් මේ එකක කිවන්නේ චක්කු සම්පස්සයෙන් නපන්සඥා ඇහැට තේරෙන සංඥාමනවද ලබලන් ඇහට තේරෙන සංඥාමනාද කියන්න කියලා සංඥා කියලා කියන්නේ ඇත්තටම යම්ගිසි ආකාරයක වෙනසක් ඩිස්ටිංක්ෂන් එකක් වෙනස කියන්න මොකන්ද හැට තේරෙන වෙනස තමයි රූපවල වෙනස. දැම් මේඒක තියෙන නිල්පාට, කහපාටට වට අ වෙනස්, කහපාට කොළපාට වඩ වෙනස්, කොළපාට දම්පාටට වන වෙනස් මෙන්න මේ වෙනස තමයි ඇහැ කැප්ච කරන්නේ. හැමතිස්සෙම මේ යම්ගිසිදයකින් යම්ගකිසි දෙයක් වෙනස්සෙනවාද අන් ඒක තමයි සංඥාව විදියට අපි දකින්නේ කනට දැෙන සංඥා වෙනසමොකද ලෞ්නස් කියලාගත් තේරෙනවා ඒක අනෙ කොච්ට දැම්මට මේක හෙමීට කියන්න පුළන් කෑගහල කියන්නත් පුළුවන්. අන්න එතකොට ඒ සංඥාව වෙනනිසත්තිේරවා උච්චසා සහ මන්ද්‍ර සා අතර වනිසත්තියවා. එතකොට ගිටාර්කන් සයන්න ගහන්නකොටත් තබලාාවකින් හෙමනැත්තන්න පියානොහක සාහ කියන මේ ෆ්‍රීකන්සික ප්ලේ කරනකොටත් ඒක වෙනසාක් ක අපිට පේන්ඩ තියෙනවා හොඳ ඒ කනට නහටමොකද දෙලන්නේ හයටටිතිේ අපිතා කර මේ කලින් දවසම මේ වගෙන කරනකු වැල තර නති ඇයි මේ වගෙන කතා කරන්නි කියෙන ංිටි පස්සෙකවවා යාල ල්ලග සතියේ මේ කනට දැරනන්න මනවාද හ ැනන්න දගේ හො ලඩ කිය මෙන්න මේක තමයි නහයට දැරෙන සංඥාවෙනස මල් සුවද දැරනවා මේඒක සුවද වල්දරවා. එතකොට ගොඩක්කලාට අපි දැකතිේවා කන්න නහය සහ දිවගත් ගත්තම ඇතරම ේක ගොඩ ට්ුව ගෙන. මංගේසරා වැඩකර නස්ලේ අත ඒ ගොඩක් න්න ස් ක තම ඕග ල ි ෙස් ිං එකන ොකර ඩක්් ක් කරන්න එක ෙස් ටෙට කල බලන්නවා. ඒ ටෙස්ට කරන නම ඒ ටෙස්ටකට කියන්නේ ඕගන ලෙප්ටික් කියලන්න. එකන්නේ නහය දිව දිබට ැන ස් ර්ශයක කිය ති කාශීින් තමයිඒ ටෙස්්ටක කරන්න කැන්සිියීමම ටෙට කරන්නේ ඇත්තටම මට ඉකාලි තේරුන්න ඒ අපි ටෙස්ටක කරලා තියෙන්නේ දිට්ට සුත මත විඤ්ඥාත කියන්නේෙක මුත ටෙස්ටක. ඕගන ලෙප්ටික් කියන්නේ. ක කරි ප්‍රඩක්්කක්රන්න ඒක මුල ඒ එක අරෝමයි ල නහට කොහමද රෝමයික ෆිල්ලෙන් අපිකම කෝපි කොෆික කියලලා ොෆියගේ රෝමයික. ඊට පස්සේ කොෆියක රසය. ඊට පස්සේ ඒක ටෙක්ස් ේකම ට තේරන්න කහමද කෝටිං ෆෙක්් එක කගන්නේ වගේ මම මුත කියන කාශයෙන් තමයි ඕගනලිප ටි ටෙට කරන්නේ. ඉතිං එතකොට මේ නහයයි දිවයි කියන දෙක ගොඩක්වෙලාවට ඉතාම බද්ධ වෙලා පවතිනවා. ඇයිඒ. ඔ දිලා ඔලිෆෙක්ටරිනව එක නැතිවුණහම ඔයක ඉන්ෙක්ටලා නහය වැඩර නැවුුණහම අපිට කන කෑමල රස දැරන්නේන්නේේ. ඉති බල හහිම්බිරිසා දනම ගොඩක් කලලාට රස සෑහන් අඩ වෙලාන. ඉතන්දිවල තේරෙන ති දිව සහ නහය කියන දෙක ගොඩක් හිට්ටුවෙන්ගන. ඉතිං ඔන්න ඒක තමයි අප දිවට සහ නහයට දැනට වෙනස දිවට දැනෙන වෙනසක් තියෙනලා. ඒති එන්නමොකන්ද ඇඹල් රස තිත්තරස ලුණුරස පැනි රස ඔන්නොගේ රසල්ල වෙන තමයි දීට දැන සංඥාාවෙනස. ති න් වලට තරු තේරුන් දන්න මක ්‍රපිටක යාශය ඉදිරි පත් කරම කශ ව හටවට සිංගල පිට ෙර ද ම තේෙනවා වැඩි ඉති ගොඩක් කළලවට අයිපරක් ගොඩක්කටය කලබලවවා යික හෙමකිවවා මේක බදධග ව ව කියලා. ඉතින් එහෙමකක් නෑ මේ ආර්ය පර්ේෂණනයට භාෂාවක් නෑ කාලය සම්බන්ධයක් න මේක අකාලික ධර්මතාවයක්ක් මේ බුදුහහාමුරන්ට අයිතිකක්න බදහ රුවමක පෙන්ලදන්න. රයි අර RDAකට වහින පානකකාආධාරනෑ වගේ ඒ ලක්ෂණය පෙන්නල දෙනයක විතරයි මෙතනද වෙන්නේ ඒකට කාලය සම්බන්ධත් නෑ අපිට සමකාලීනම අපි දන්න සංකල් පාශන එක තෝරකන්න කිසිම බාදාවක් ඇති වෙන්නක් නෑ ඉතිං දිීවට අපි බැලවා. ඊළඟට අපේ කයිට දැනන්න මොකක්ද මේ කයිට දැනන්න ඒව තමයි කෘෂ්ණත්ත සීතල සුමුදු බව එතකොට පේ එක පේනක කියන්නේෙ කොච්චට වේදනවත් දෙන්න දර අපි මේ කටුවක් එනම්වගේ ේදනවත්දන්න ොන්න ටිකතම. කකායට දැන සංඥාටික හිතර දරන සංඥාටික මුණවාද ඒක ඉතා වැදගත්. අරටික ගෙනා අපි කතාකරා හිතර අපිට දෙරනවා අපි රහගල්ල නවද බයවෙලා යින්නනෝද සතුටෙන් ඉන්නවාද ඔන්න ඒ ටික මයි හිතර දරෙන සං්ඥා වෙනස. ඉන්නැ තිෙරුනැ දැන්න අපි සංකාරකතාර ෆිල්ම් ඩිට කෙනෙක් වගේ රූපගැෙන කතා කරා සංකල්ප වගේ වේදනා කතා කරා හි හදවතර දැනෙන සක්ක දුකු උපේක්ෂාවිදියට සංඥාවිදියට කතා කරා අපේඒ එකක ඉන්ද්‍රියන්වලට ගෝචර වෙන වෙනස්කම්. ඇැට පාටල වෙනස දරෙනවා කරට සන්ද වල වෙනස දැරනවා හිතට ඒවිදියට මේ වගේ හිතුවිලිවල වෙනස් දරනෙන ඔන්න යිටි කාශරෙන් පිට හම්බවා රූප වේදනා සංඥා සංකාර විඤාන කියන පංචස්කන්දය. එතකොට මේ පච උපදධනස්කන්දය කියල වචන ඇදදාලතින ම කියල වචන ඇදලදිනවා යිම හෙමදාලාතියන්නේ මේ පංචස්කන්දය කියලා කියන්නේ ඇත්තට මම විස්සර කරන්නේ ඔයාලගේ පැත්මගෙන මොකක්දමන් කියන්නේ දැ මේ වෙලාව අපි ගමුකු මෙතනන්න නමක් චන්දන කියලා ගමකු චන්දන කියලා යම්කිසි කියෙනෙකින්නවනං ඒ චන්දන කිය ක්ස්පීරියන්සේ තුළි චන්දන කියන නමක් විතරන ඒ චන්දන කියන එක්ස්පිරියන්ස එකට අපිට හම්බවෙන්න ඔන්න ඔය පහට දදාණ්ඩ පුළුවන් ඔ බක බස්කට් පහට දහන්න පුළුවන් දෙයක් තමයි චදන ක්ස්පිරන්ක කියන්නේ ඇත්තටම චන්දන ක්ස්පිරියන්ස එක බස්කට පහකට දැමීම තමයි අපි මේ පංස්කන්ධය කියනක ඇතුලේ සිද්ධ කර. ති ඔො දැන් මේ මම පංචකන්දය කිය ඉදිපත් කරන්නේ වන්නමකත්නෙවෙේ ඔයාලගෙම පැත්මගෙනේකට මයි එක ම කියන වන දාලතයෙ. අපි බලු පච පදනකන්ද කියනෙ ොකද කියක ට කි ක ද වේ. ඉතින් න්න මේේ පංචස්කන්ධේ මේ වේදනා සංඥා සංකාර කියයන කොටස නාම කියල විග්‍රහ කරනවා. මේක රප සහ මේ වි ඥානක කොමැතේ නම දල තිබුණි ඉතින් මෙන්න මේනම් ටිකාපිට පටිච සවපාද ඇතුළතු හම්බෙනවා නම රූප සහ විඤඥා කියන ටික එක නිතරම හම්බෙනවා. නාම සහ රූප හැමතිස්සම එකට තියෙනවා විඤ්ඥාන වෙනම හම්බෙනවා. විඤ්ඥාන ප්‍රත්්‍යයා නාමරූප අන්නෝයි වගේ. වචනය කම්බනව ඉතින් මෙන්නට මේ වේදලා සංඥා සංකාර කියනටිකට නාම කියලා අපි කියනවා රූප කියනටික රූප ඒත්කම මේ නාම රූපා අතර තියෙන සහ සම්බදධය කුත්තිනවා මං ඒකත් ඉස් විසර කරන්න මේ බුද්ධදර්ශනය ඇතරම නාම රූප වි ්ඥා කියනතුරට ඉතාමත් වැඩි අධානක් මමු කරල නම පටිච සම්පදගෙන ක්‍රියාවල ඇතුුටත අපි හොෝගම කිර ඇනට එඇන හට අපිට හම්බෙන දැන් අපි කතා කර මේ පචාස් කන්දය ගැන දැ ඊළඟට අපි කතා කරන්නේ කුමක්ත ෝකය කියන්න කියලා. ඉතින් ලෝකය කියන්නේ කුමක්ත කියල හුවම අපිට බලන්ඩ පුළුවන් ලෝකය කියන්නේ මේ තියන්නේ ජෝස්පිය බයිෝස්පියය ඇත්මස්වියය හයිඩ රෝස්පිය මේකන ලෝකය කියන්නේ නව් ඇත්තරම මේ බුදු දර්ශනය තුළල අපි ලෝකය කියල අදහස් කරේ ඒටිකට නෙවයි මෙන්න මේ පංචස්කන්දයට. ඉතින් අර කලින් මංකයඋපක මතකර තැන්න මේ සත්භාව විචාරය ඔන්ට ලෝජි කියනක මෙන්න මේෝක ෙන හොනවා ස් ියක ෝසන්තියනව ඔක්සි ෙන්ද ට ද තින බෝ්පි නගේ ස්තුතින්නේ එහෙම හොයනකොට ඥාන විවාාගේපිස්්ටම ලෝජි කියන එක තමන්ගේ අදක මාර්ශලික් ලෝකේ විග්‍රහරගන්නවා ඇතරම මෙතන තියන්නේ ඇප්රෝචස් දෙක වෙනසක්. හැබ මේ ඇප්රෝචස් දෙ එකක් ක වුණට ඔයාලට තීරණවා ඇති. දබ චාය කියන ඇතමට ප්‍රායෝගගේ වැඩකටයතු කරන්න කොඩක් උපකාරවෙන. ඇත්තරමි මේ ඇත් මොස්ිියේ කියන වාතාවය මේ ගෙන දැගෙනන්න හිද. අපි ද්‍යාවාශයෙන් ය තේවල් කරන. එක උපයෝගතාව ඇතින් ඉතාමත් හොඳයි. නොමුත් එක්ස්පිරන්ක පැත්ර හැරුණනම අපේ හිතට එ දු සතුට දුකෙන් නිහස මක්තියනන දුක කියලක හිර දැනෙන දුකනවේ. ආර්ය දුක ධර්ශනිික දුක. ඒදුකෙන් නිදහස් විමක්තියවන අපි හැරැඩ් ඕෝනේ මෙන්න මේ ඥාන විභාගය කියන පැත්තට අපේ ලෝකය මන්න මේ පංචස්කන්ධේ ආශ්‍රයෙන් යන පැත්තකට දමයි අපි ොමු කරවන්නේ. එහෙනම් ඒකං පස්ස. අපි යනවා සූත්‍රයකට ලෝක සමුදය සූත්‍රයේ කියල. සංයුක්ත නිකායේ ලෝකයකුමක්ද කියලා විස්තර කරලා තිය සූත්‍රය. මහන් එනි ලෝකයාගේ හටගැනීම කවරීදත්. කතමෝච බික්කවේ ලෝකස්ස සමුදයක් සමුදය. ලෝක සමුදය සමුදය කියල කියන්නේ? ගැනීම ඇසද රූපේ දනි ක්ක විජ්‍යාන උපදීමම පාලි පැත්තකේ වන්න චක්කුංච පටිච්ච රූපේ උපද්ජති චක්කු විංජාන. තින්නන් සංගති පස්සෝ. මේ වචනටක ම මේ කියන්නේ මේ වචටිකත ගෙනනම අපි ඉස්සරට විස්රගන්න එන්නේ චක්කුංච පටිච්ච රූපේ. ඇස සහ රූපේ යම්කිසි එකතුවීමක් නිසා චක්කු විංජානය කියන එක හට ගන්නවා. මතක දැන්න කලින්දවස අපි කතා කර ධාතු දහටකින් විස්තර කර. එතනද අපි හමුණ චක්කු රූප චක්කු විංජාන. සෝ සම්ද සෝත විඤ්ඥානය. අන්නේ වගේ තුනේව හයක් දහටක් විදියට හම්බුණ. තින්ඩන් සංගති පස්සු මේ තුන්දනාගේ එකතුවීම ස්පර්ශයයි පස්සයයි. පස්සය නිසා වේදනාව වෙනවා, වේදනාවනිසා තන්හාව වෙනවා, තන්හාව නිසා උපාධානය වෙනවා. උපාධානය නිසා භවය වෙනවා බව ජාති, ජාමරණන සෝකරිදේව දුක් දෝමනස් උපායාස සම්බවන්ති මේක දැන් වචන ඔක්කොම දන්නේ නැතිවනට යම් කිසි වචන ටික් කොල දන්නවා මතකද දැන්න මං කිව්වා අර ජාති ගැන. මේ අපට හම්බුණක් මේසක් අපිසර. ඒ මේසේ ටිකවෙලාවින් මේසේ කියන සවභාවේ ජාජීරණ බවට පත් වෙලා ඒ බිදිල යන කුඩ ගොඩ බවට පත් වනවා ඒ කුඩු ගොඩ ට පසෙක හ පැලවුණ. හැමතිස්සම මංගවයාල කි්ව මේ ජාතියක් කියලා කිව්වට අර ලයිෆස් සයිකල්ලේක යම්කිසි තැනකට තම අපි ජාතිය කියලාකිවේ. මේ හැම තනම තියන නිරන්තර වෙනස්ව වන්න භාවයක්. ඒ එක කොටසකට අපිදාානවා ජාතියක් කියලා. එක එලාවකගේ ඒ ෆෝර්ම එක ගස් විදියට තිබුණ. ඒ ගස් කියන ෆෝර්ම්ම එක මාරුණා ලි කියන ෆෝර්ම්මි එකට ලි මාරුුණා මේස කියනෙකට මේේ මේේ කුඩ බවට පත් වවන ඔන්න විදිර ෆෝර්ම එක මාරු කරනවා. ඒත් එ එකක මතකක් දන්න ගහත කර සෝක පරිදේව දුක්ක දෝමනස් උපයාස කියලා දුක ස ආර්ය දුක කායක දුක මානසිකතුක දර්ශනික දුක කියනකි මේ දුක්ක දෝමනස්ස සෝකරිදේව උපායාස. අර මොකක්ක හිට නගෙන දුක තැන්න පුළුවන් අඩාන්ට දුක් න්න පුළුවන් ෑක දුක් න්න පුුවන්. අන්නඒ වගේ අදසක්ම ඉදිරිපත් කර. ඉතින් අන්න ඒටිකයි මතක් කරගන්න අමත කියවෙලා යි පර පෝඩ බලන්න ඒටක තමයි මෙන්න මතර තිෙන්නේ සෝක පරිදේව දුක් දෝමනස්ස උපයාස සම්බන්ති ජාති ජරාමරණ කියල තින අපි දන්න නති වන තමයි තන්හා කියන ොද පාන කිය මොද කියලාිදන්න න අපි දන්න චක්ක කියන්න මකක්ද කිය මේේ වෙනනකො රූප කිය මොකද කිය දන්න චක්ක වි ා කියෙන් මකද කියෙ දන්න පස්ස කියනෙකත් අපි දන්නන්නේ නෑ හොඳයි ්‍රට ගුත්ි සංයුක්තනිිකායි ලක සමදිය සූත්‍රය මහනිනිි ලෝකයාගේ විනාශයකුමක්ද. කලින් අපි ගත්තත් ලෝක සමදිය සූත්‍රම තමයි මේ ලෝක හටකිනිීම ලෝකේ විනාශමීම කෙන බුදු හාමුදු රගගේයෙනවා. බික්්බැන්තිරකයි බික් ්‍රංච් ීරයයි වගේ. ලෝකයයි විනාශයකුමක්ද ච පි රූ උප දත චක්කු න්ජානන් තිීද ංගති පස්ස ඒට ක්කොමහරි දන් හාය අසේෂ විරාග නිරාදෝඋපාදා නිරෝද. පාා රෝ වනිරෝ. බවනිරෝ, ජතින ජාති නිරෝදෝ ජාමරණ සෝක පරරිදේව දුක්ක දෝමොන් වවත්සූ පයාසා නිරුද් ජන්ති. ඒව මේවතස්ස කේවලස් දුක්කක් කන්දස නිරෝධෝ හෝති. මේ පාලි ගැන එච්චර හිතන් දෙපා මේක කියන එක මෙන්න මේ සියල්ල නිසාම දුකස්කන්දේ දුක කියලා කැනෙ කායිකවමාංන්සිකව දැ දුකනෙවෙේ දර්ශනික දුකේ නිරෝධයක් හට ගන්නවලු. පලවෙනි පාරට අපිට මේ දුක නැතිකිරීම කොහොමද කරන්න කියෙ එකට යමකිසි අර්ථතනටකක්ද හම්බෙනවා ලෝක හටගන්නම කද ලෝකය කියන්නමද චකුචජ පට ච රූපය උප්ජත චක්ක විංජානන් ඒටික තමයි ලෝකය කියන්නේ මෙ අපි කලින් කතතා කරෙක් රූපේදන සංජා සංකාර විංජාස්කන්දය ෝක තවවිදිියකටකිවා චක්කංච ඇසද රූපේද නිසා මෙන්න මේටික තමයි මේ ලෝකය කියන කියන්නේ දදුක් දමලස්ස ඇතුු සලුම තයි ලක කියැන්නේ. එත් ලෝකේ නිරෝධයකොම වෙන්නේ. තන් හාය අසේසවිරාග නිරෝධෝ. උපාදාන නිරෝධෝ. ඒත්තෙක මලට තෙරුුණන් දන්න මේ හැමතන දිව එකක් කුඩ තව එකක් සම්බන්ධ වනාකාරය යම්කිසි අදසත්වයනවා. එකක් කුඩ ව එකක් සම්බන්ධෙනවා. අපි දැන් තවක් බල ඒ වගගේම සූතය දස බල සූත්‍රයේ. මේ දස බල සත්‍රය හම්බෙනවා තතාගතයන් ධර්මචක්‍රය පවත්තයි එකෙේද. මේ රූපය. රූපයාගේ හේතුව. රූපයාගේ නැතිවීම බදහ දර කිය නල රූපේ වගේ ල් ට ේදනව සංඥාව සංකාය ං ඥාන ය තුනේ ොද රූපය කැන ොකද ේදාව කිය න සංඥාාව කියන්නේ මොකද රූපේ හේතුව වේදනාව හේතුව සංඥාව හේතුව ොකද රූපයේ ැවීම ේදනාව නැතිවීම සංඥාව නැතිවීම ඔන්න ඒටක බදු හාහමදුර කියනවලු. එත කොටයික පාලි පැත්ත මංගත්තවත් ඉති මස් ිංසාති දං හෝති. ඉම දදායි ඉදං උපජති. මස්මිින් අසති ඉදන් නොහෝති, ඉමස්ස නිරෝධෝ ඉඳන් නිරුද්ජති මෙන්න මේක තමයි අපිට හම්වෙන මේ සාකච්චාව ඇතුළට හම්වෙන වැදගත්ම වචනය. ඉති ඒක කොච්චර වැද කිවොත් මංගේක හයිල්යි් කරල බෝල්ඩ කරල ඉටලික් කරල අන්ඩලයින්ුත් කරක කරද නක්කොමටි කර මොකද මේක තමයි අපට හම්වන ඉතාම වැදගත් වචනය. ඉති ඉමස්මිං සති ඉදං හෝති යම්කිසිආකාරයකට මෙන්න මේකට තමයි පටිච්ච සමුපාදය කියන්නේ. ඉතිං ඔල පටිච්ච සමුපාදය හතිය වල. අවිද්‍යාව සංකාරවය සංකාරෙන් විං්ාලේ වි්ාන නාම රූප න්නහෙම එක කහලති නොති. නොත් මෙන්න මේ විදිේ පටච් සපාදය තමයි බුද්ධගම විතර කරන්නේ රාපිට කලින් වචනයක් කම්බුුණ, ඉද පච්චේතතා පටිච්ච සමුපන්න්න වන්න දම්මේසු කියලගත් කලින් වචනයක් කම්බුණ. අන්න ඉද පච්චේතතා පටිච්ච සමුපාදය ගෙන තමයි මෙන්න මෙතැදි මේ විස්තර කරන්නේ. ඉති ඉමස්මින්ක් සහති ඉදම් හෝති. මේ ඇතිකල්හි මේ වේ මෙ ඉප දෙනකොට මේ ඉපදී. මේ නැතිකල්ලි ඉමස්මින් අසති මේ නැතිව. ඉමස් නිරෝධ ඉදන් නිරුද්ජති. එති මෙද මේ මො මොකක් තියනකට මොකක්ද කියන එක තාම අපි දන්න ඒළඟට කිෙනවා අයිය. මොකක්ද අවිද්‍යාව ඇතිකල්ලි සංකාරව. සංකාාරඇති කල්ලි වි්ඥාන වී ඔන්න හොමොහොම යනවා. එක නිරෝධවෙන්න කොහොමද අවිද්‍යාව නැතිවෙන කොට සංකාර නිරෝධන. තාම අපේ වචනටික හරියට දන්නේ නෑ. එතිං අපි ඊට කලින් අපිට අත්‍යවශ සංකල්පයක්තියනවා හොයාගඩ. ඒ සංකල්පය තමයි දුවතාවය කියන සංකල්පය මොකන්ද දුවතාවය කියලා කියන්නේ කියන අපි හොයා ගම. ඉතින් බ දුවතාවය කියන එක අපි මුල්ලිම ෞතික හයා ගන්නඩබල මොකද දතාවය කියන්නේ අයිපාරකවලට තේරුණන් දන්නමක් හැමදිස්ම බෞතික උදාහරයක් කරගෙන ඒකෙන් පස්ස තමයි ඒ ඥාන විවාගේ පත්තර ගෙනනිච්චේ ඒකට හේතුවත් වවා අපට ෞතික උදාහරයක් කිවවා මේ තරු ගටඩෙසි. හේතුව ඔයාල මෙච්චරකල් ගොඩක් දෙනෙක් දේවල්දිහ පලඩ පුරතුලාතියෙන බෞතික තමගේ හිත පැත්තිෙන් බලන්නට බෞතික තයි බලන්න පුරදතුවෙලා යෙන්නේ අන්න ඒහේතු නිසා තමයික් හැතිස්සෙම බෞතිකය පැත්තෙන්ටන් කරන්න ඒක හිත පැත්තර ගෙනන්න ඉතින් අපි බලමු දුව තාවේ හමටත්න් ඩුවලිටි කියන එක බෞතිකව කොමදන හම්බෙන්නි දැපිගත්තෝ අපේ ඇගේ තියෙනවා රුදුර සංසරන පද්ධතියක් අපි හාමුදුරුව කෙනෙක්න්න මේ හමුරු කලින් ඩක්ට ගෙනෙක් ඉතින්ගේ සුමේ හඳදරුවතම මටම කියල න්නේ අපේ ඇගේ රුදිර සංසරන පදධතිය හැමතිස්සම තියන්නේ බැලන් සහක ොකදේ බලන්ස එක එක පැත්තක රුදදිර කැටිගෙහින් ාදනවා. අනිි පැත්තිෙන් රුදිරේ දේ වෙලා ලාගෙන න්හාදන ෝගල කෝගල කියනෙක ුම රුදර ය තින විදිට යෙන්නේ. ඇයිහම වෙනි දැන් අපේ අත කැපුණොත්. ඔන්න රුදිරේ වෑස්සනවා. මේ රුදුරය වැෑසිලා වැෑසිලා ගයොත් මුලු ඇගේ තිෙන රුදරයේ බ්ලඩ් ලීටර් ගයනම ඔක්කම එලියට නැතිවෙෙන්ඩ ඒ ලේ කැටිගැහෙනෝ ඉති ලේ ට ෙල ගේ තුයි හැමැතිසම සිද්ධ වෙන ක්‍රියාවල. ඒ කටිගහහිල්ල මකි ආකාරයකට විම ුදර විසිම නත්ත ගැති න්න. ඉති ලට තරුණ දන්න මෙන්නම මෙතන තියෙන ලස්සන්න බැලන්ස එකක් සම බරතාව එක පැත්තක කටිගහෙන්න්නාදර අනි පත්තිෙන් කට ොග න්නහදන. ෝග ට ෝග ේන්. ඉතින් ද සමහරකට්ටගේ රුදරය ැටිගහෙන්න්න යනකට ඒ ට ස්පරිී හ මක්කර ේ වගේ පත්තදීලා ඒ එක කට නොස්වගෙන නිදාදන. හ ක්මදෙන්නේ. තව සමහරුන්ගේ බ්ලඩ් කැටිගෙ නෑ. එකට ැටිගහෙන පත්දන. ඉතින් ඔන්නො ෞතික අපිට න මේ රුදුර සංසර්ය පන්දතියක් ගත් න සමවරතක් ඇත්තින ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දක මන්දලක්ෂයකට ඇැවිල්ලා. අපිගත්තොත් ඇැ අපි කතා කරනම අපේ ලෝකය කියන්න කොමක්ති කියලා දැම් මේ පොලොව ඉරවටේ කරකිෙනවා. එතනත් තියන ඔන්නය සංසිද්ධීම මේ ඉරවටේ ඇමිකිසිදේ මොක්රදයක් හොම ගක්ර ්‍රවමට කරකවනකට අපිදන්න එලිය සි ආදවා. මේ පොහම කරකෙනකොට පොළොුවේ කේන්ද්‍ර පොළොයි තියන කරැවිල්ල නිසා පොලො එලියට පනනිින්දහාදරන්න. නමුත් ඉරයාව අල්ලගිනින්න්නවා. ඉර අල්ලගෙනනින්න්නවා පොළො එලියට පණින්හාදන. ගලක් නූලක බැලොහම කරකවනකොට ගලහදැන් එලියට විසිවෙද. නූලයකල්ලඉන්න. අපිේ කල්ලඉන්න ඕන්න තනැත්තිෙන මේ වගේ සම්බන්ධතාාව. අපිගත්තුොත්කකංගල තිනවා හැමතිසෙම දෙැපත්තක් හර බැර ප්‍රෆිට් ලොස්. ලයබිටස් ඔන්න ඒ වගේ කකුටිංගලතිවා දෙපැත්තකටන සම්බර්ධාවක් ඉක්ොමික්ස්කගත්තුත් ඩිමන්් වර්ස ස්ලයි තෙරද මේ හැම තැනම මේ ලෝකය හැදිල තියන්නේ දෙපැත්තක්කුට මේ දෙපැත් හැමලම දෙපත්කට න්ඩාදන්නේ නමුත් මොකක් රි දෙේකට ඒදින්නට දෙපැත්තට වෙගන්න දැ ඒද එකට පැදිිලන්න අපිකත්තුත් පොලටික්ස් කත්තත් මේ මම ඕන දෙදක් මේ ලෝක පෙන්න්නඒ හැම එකම මේ දවතාවය කියන සංකල්පය මැඳලඉන්නේ අපි දන්නවා දැන්ේ චීනය වගේරටල් එආබි වගේ රටවල් ඒ වගේ රටල් ගුණන කන්සවේටියු මතදාරි. කන ට ගො ිබರල් මතವවාද. ලිබ න් ේට කිය මතවද කත්ති න. ලිබල් තවාද කිය එක කි රක නිහස අගේනවා. එතකොට මිනිස්සුන්ගේ විධත්වය අගේන. මිනිස්සුන්ගේ විධ ජාතිීන්ගේ මල්ට භාව ගේන. එකොට කන්ස ට කියන දක්ෂි නාංශකගේේ තු රිටිය එක ගේන. එොට. විධ ජාතින්ගේ සංකල්න එකටඩ ජාතිකත්වය. හමනච්චන් ජාතිවාදය කියනක ඒ සම්ප්‍රදාය තුළ අදහනවා. එත් එක්කම බලා අධිකාරය කියනක මේකසැවැටව එකක අදන. ඉති ෙවුණද මෙන්න මේදක දෙපැත්තත්තින්නේ. ඔන්න ඔය පොලිකල් මතවාදකට හේතුවමොකන්ද. අපි හැමෝම අයි පරත් දෙැපත්තකටීතවා ඒ දෙපැත්තමකන්ද සහරලාට අපිීතුනවා අපිට මේ ලෝකෙ ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ්‍රීවිල්ලකත්තියනවා ලිබරල්. තව සමහර විතරව නැහැ මේ හෙමරන්න බැහැ අපි කර්මය බැදිි ලයින්නේ එමනත් දෙවන්හන්සේ බැදි ලයින්නේ. දෙවියන් වහන්සේ නයාම ධර්මය තුල නිය දෙවන්හසේ කැත්තැෙන් අපි බැඳදිලයින්නේ. එමනැත්තන් අප කර්මය බැඳදිලයින්නේ. ේරුණාද එක පැත්තක් ඩිටර්මනිස් ටික් වෙනකොට යමි යාකර ඩිමිනිස් තියක නොට පත් තන ෑහම ඩිමිනි ටික් කියල කන්න පිට ද වැස් කරන්න පල ්‍රීවිල්ල ගත්තින. අයි පරක් පැත්තිනමේ ිටමිනිමන් ්‍රීවිල් ගන කලින්දස්කත් කතා කර. පොලටික්ස්කගත්තත් එකොනොමික්ස් කත්තත් රුදිර සංසරනයගත් පලාලනට කැකෙන විදිියකත්තත් බෞතික විද්‍යියා මේ හැම එකකෙමින් ද පැත් තියෙනවා මේ දෙපැත්ත අයිපාර්ක අපිට තේරවා මේ දැන් අපි බෞතික විදියට ගැනකතු මානසික විදියටකමමු. මං කලින් දවස කතා කර බය ගැන මතක දන්න මංගරකිවේ මම දැල වයාගෙනන මේ දැේ හැම නූලක්ම එක එකට සම්බන්ධයි අපි බයගෙන කතාරමි තිවුණවා බය ඇති වෙන්න කොහොද බයි නැති වන්න කොහම බය සහ ආසාාව කියන දෙකත් යම් කිසි ආකාරක බැලන්සේක තියෙන්නේ. අපි මොකක් හරි දෙයක් කරන්ඩ බයයි. ඇයි අපි බය ඒ බය තියන්නේ අප ඉන්න කම්ෆට සෝන් එකින් එලියට ගිහම අපිට ප්‍රශ්න ඇතියනවා කාකමානක ප්‍රශ්න ඇතිනවා ඉතින් කා මානසික ප්‍රශ්න ඇති නොවන්න අප හැමතිෙ මකරි කම් ට සෝන එක ඇතු ඉන්නදම යදන්නේ ඒක තමයි අපේ බයවිදිහයට හම්බ වෙන්න. හැබයි ඒ බය විදිට කම්මර්ට සෝණ එක ඇතුළ හිටියට අප ආසාාව, ප ම් ට ගියනවා අන්නතකොට අපි එලියට නවා ආසාාව සහබය කියන කො බැලස් ලා න එක වෙලාක එකකින් බැලන්ස්න ඒ බලස් කරෙනවා එති හට ගේට පස අපි කලින්දස අපි කතා කර ඩෝ පමින්නම කතා කරනකොට රිවෝඩන් ප දැපිගම ම ර කවරහ ලාමයක් සීන බෝතල අමගේ න කන්්ඩ ාක තරවට කර න එක පිනිිමට එකක් නියම කර නවා ඒත් එක්කම මෙයායට ආසාාවක් කියනෙනවා ීනි කෑහම මෙ යායටන සන්තෝසි ඩෝපමින් සන්තෝසි. ඉතින්ගේ රිවෝඩ් ඇන් පනිිශමන් බය ආසාාව මානසිවත් අපි ටොදක කහම්බනවා හැයි මේ හැම තැදිම වලට තීරුණනාන් දන්නන්නේ මෙන්න මේ ස්භාව දෙක ප්‍රතිවිරුද්ධ වනාටඒ ප්‍රතිවිරුද්ධ ස්වභාවල්දක එකට වැඩ කරනවා. එකම රල් සට්කක් අන ගමනකරන ොන්දකින් කියෙදැ අපිත්වොත් ෆුටබෝල් ෆට් බෝල් නෙගේගේ එක මිනිස්සු කණ්ඩායමක් ගමක රගවගේ රඩාවගන්න හලොස්සනෙකින්නවා ද පැත්ති තිස් නක් ට තිස්සකයි රෙෆරිනං පේක්ෂ සහගතයි එය නට්‍රල් එක පිලක් සම්පූර්ණම මේර බෝලයාරගෙන මේ පැත්තර දුවන්ටහදනවා. අනි පැත්ත එකට අන් දින්නේන එයාලා අ දන්න ෝලේර එහ පැතරදුව. ඒේර ගොලට ස ර්නම විරදහස් කතින එකටියක් මේ පත්ත ෝලත්තර නිිකටි ැන්ඩ මේ පැත්තට ඒදගොල්ල ප්‍රතිවිුද්ධ දේකතමයින්නන්නේ හැ මේ ප්‍රතිවරද්ධ දහදක හිටියට ඒකට්ටිය යම්කිසි නීති පදධතියකින් එකට බැදිිලයින්නවා මොකත්දේ නීති පදදිය ඒකටය දැ ෝලර ෞ්ඩ එක එලියට හල පාදිගේ ද න්න ැන්න බගර පිට්ට මැච්ච එකක් හනවා බඩබි මච්ච ැ ඒක නුවර ටව්ට හැල කවරුද්දදු වන්න. දදුන්න බෝගම්බර පටිය තුළ ේම ලකුණු කරපු සීමාව ඇතුළද ඒ රෙෆ්‍රී නියෝජන කර යම්ගි නීතිදධ ේ රනකූලුව තමයි මේ ගොල්ල දෙපැත්ව වැඩකරන්නේ. ඔන්න ඔයගේ අපිට විශ්ව ඇතුළ හම්ින්න දුවතාවත් යම්ගකිසි නීතිරාමක්කඩ තමයි වැඩ කරන්නේ හැයි නීතිරාමක්කඩ වැඩකරට හැමතිස්ස මේක දෙ පැත්කට එන්න උත්සාහකරෙනවා. දෙපැත්ට ගියාට එකම නීතිරාමෝඩ තමයි ඒ දෙන්න පදරංගලා තින්නේ. ඉතින් ඔන්න ඔය නීතිරාමුවට අපිට කියන්න පුළුවන් ධර්මතාවය කියලා. ධර්මතාවය හැමතිසිම අපිට පේවාම පපත්කට ඇන ගතයක් බංකපු උදාහරන ඇතුළට. ඉතිං මේ ලක්ෂණ එහමනැත්න් ධර්මතාවලින් ඔොයි නීති පද්ධති හඳුන්නගොට අර ක්‍රිකට්වල හරි ෆුඩ්බෝල් රගවල වගේ හරි දෙකොට්තාසයක් දෙපැත්තකට යන්නහු කාටහර කියඉල බලුව සහර ක්‍රඩා ීන හොම දෙැත්තක් නැති හ ංකිවන මං සල ස ි ර කිය එම ප තුම ලබි කිය මට ලයිම්බිං වලගේයි එක හත්තමයිනගන්න ස කරන මික්. එක අයටට තිීන ප්‍රශ්න කන්ද. ට ලයි කනන ගල්ල ලිලාහම උඩනගෙනවන්න. එඒ ගුරුත්වයට විුද්දුව ය උඩ නග හදන. ගුරුත්ව යා වල් හටදල ය රල න් හදන. මනස එකට ප්‍රතිවරද ඩ නැල න්දූඩටනගන්න දන තේරුණද මේ කොයිවිදියට බැලුවත් මේ දෙපැත්ත අපට හම්ිෙනන ඒ දෙපැත්තේ ප්‍රතිවිරුද්ධ ස්භාවය හම් වවා හැයි ප්‍රතිවිරුද්ධ සභාව ඇතියදදිත්. එක්ම නීති රාම පන්ධතියක්කඩ ධර්මතාවයක්කඩ ලක්ෂණයක්කට ඒක ප්‍රතිවිරද්ධ වැඩකරනබ ඔන්න අපිට පේඩදින. මේ දුවතාවය අපිට භාෂාාවතුල සම්බින. කෝම භාාවඇතුළ හම්බින අපිදැන්දන්නවනේ භාෂාව ස්පේස් ටයිම් කියනෙකෝඩ හැගේ. ඒක ඇන්නෙ දැන් අපිගත්තොත් දැන්නේ පෝච්චිය මෙතන තියෙන්නේ. මේ මේ පෝච්චිය මෙතැනති ෙද්ද මලතියෙන්නේ මෙතන. තැන් දෙෙක. එතකොට මෙෙම බාහිර තියෙද්ද ඒදික දිහා බලන මම මෙතනයන්නේ. අත්තන මෙතන එතන තේරුරැ මේ හැමතැනැතිම ප්‍රතිවිරුද්ධ දෙකක් කම්බෙනවා අධ්‍යාත්මික බාහිර. අපි ගත්තුොත් ටම් එක මේක පටන්ගත්තේ පෑකට කලින් අතීතිය. පයකින් අනාගත දැන්වර්තමානය වර්තමානයට අසු නොව නෙවමනාද අතීතය අනාගතය. එතුකට අතීතේයට අසුනෝනයව මන්ද වර්තමානය ස අනාගතය තිර නද ස්පේස්් ටයින් මේ හැම එකීම මේ දවතාව තියවා. තම කොහෙද අපිට දවතාව තිෙන්නේ. මම සහ ඔබ මම ඔබ චක්කු රූප, ගාන ගන්ධ මන දම්ම මේ හැම තැනම මේ දවතාවය හම්පෙනවා. දවතාවේ උඩ අපි ඊළඟට හම්වෙනයක තමයි ඒ දවතාවත් එක් ැල තිෙන ඊළඟට සංල්පය තමයි මෙන්න මේ ඉදප පච්චේත පටි සවුපාදය. මොකත්දති ඉදප පච්චේතාව කියන්නේ ඉදප්පච්චේතාවේ කියලා මං ඔයාලට කතාවක් කියන්න මේ මිහිඳු හාමුදුරුව බණ්ඩු කූපාසකත් එක්ක තව හය නමකුත් එක්ක ඔන්න ආවා එකදසක් පොසොන්දවසේ ලංකාවට ඇවිල්ල දැන් මේ දේවන්න පීතිසරජුරු මුව එක් පස්ස යනවක් ඔන්න ොම කතාවක් ොයලා හලතිීවා. මෙ මේක තමයි අපිට ඉදප පච්චේතාව තෝරග්ඩ තියෙන හොඳමතැන මේ කතාව ඉතාම ප්‍රසිද්ධ කතාවක් වල දන්නවා ඇති ඒ මිහිදුු හාමුදුරෝ මේ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබට ඔයි ඉස්රහින් පේන ගහ මොකන්ද. මේ ගහම ගක් එකට ප්‍රශ්න රජුම අතරදරම මේ ම ගක් කියලා ඊට පසයනද අ ගහර තමන න ො ොම ම කතාවයන්නේ නමුොත් ඇත්තරම මේක ොකක්දම කියන් දිරි අහස් කරන්නේ මේකෙන් අදහස් කරන්නේ හිතන් ොල න ල ැල ම ගහක් ේන කියල මටපෙනන ොල් නක් මේ අඹගහට ඇයි අප අම්බගහ කියලා කියන්නේ ගටරන්න පුළන්ග සරලොත්තරේ තමයි අඹ ගහට අඹගහ කියල කියන්නේ අඹගහි පාට අඹගයි කොලා අඹ අඹ කොල වගේ. අම්බගය හැදන්නේ අම්බගේඩි ඒක කියන්න පුලුවන් හැබේ මංකිවන මං මේ පිස් ට මල ජද යන නාන විාගේ පැත්තෙන්ගන්නේ ඒ තින බෞතික සභාව උඩු පදරං ච්ක් නෙ. කට මේක රස අම්බ කොල ඒ නිසා නේ මම් මේකට අම්භා කියන්නේ ඇයිඒහන ගම්ඹගා කියන්නේ මේකට කාලාන්ත්‍ර ඇතිස්ේ මිනිසු පරිහරණය කරන අම්බ කියන නම්ම ඒනිසා තමයි යකට අබ කියන්නේ නෑඒ හහිදත් නවේ ඒ අදහසත්ම පිළිගත්තන ැත්තත් මේක කොල් හැඩය රූප සංඥා නිසාන වේනම් මේක ම ගම්ඹ කියන්නේ මේකට පරිහරණයකරපු නම නිසානය වේනම් ගම්ඹ කියන්නේ යිම මේ එකට අම්ඹ කියන්නේ මේ අම්බ කියන්නේ එක ඇත්තරම පවතින්නේ අම්ඹ නොවන ගසුත් මේ ලෝක තියෙන නිසා රි දෙේ අදහස තවිදිකට ගත්තොත් දැන් අපිට හම්බුවෙනවා උෂ්නත්තය සහ සීතල කියලක්. අපි තුකු මේ පැත්ති බානය උෂ්නත්තය. මේ පැත්ත භාජනය සීතල. ඉතිං මේ එකක් බාජනයකට මං අතදාලාගේ කියන මේක උෂ්නායි කියලා. තවකට අතදාළ කියන මේ සීතලයි කියලා. ඇත්තටම මේ උෂ්නත්තය කියනක රස්න කියනක මට හම්බු එන්නේ. එහෙම රස්්නය නොවන තවත්ව භාවයක් මේ ලෝක තියෙනෙහින්ද. හදිසේ රශ්නය විතරක් නන්තිබුණේ පොඩි යා ම න්කවයා ැ ැහ ක ොඩි ැපරේක ලම හිට න පලවල පාර ලිට පසෙතම තේජෝ කියන ගුණන්ගේ ඇට තේරුණ. එතකොට මේ රස්න කියනකට රස්න විදිහයට තේරෙන්නේ රස්්නය නොවන තවත් ස්වොභාවයක් තියෙන නිසා. තින් මෙතැනද මේ ඉදපච්චේතාවය කියනකගේ බැගත් සංකල්පේතමයි යමක පැවතීම. තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තවත් ස්වභාවක පැවතීමන්. කම අපිට තේරෙනවා මේ එක පැවතීම නැතිවෙච්චගම අනිත්තිගේ පැවැත්මත් නැති වෙනවා. මේය ඇතිකල්හි මෙය වේ. මේ නැතිකල්හි මේ නොවී. මේ ඉපදීම මේ ඉපැද මේ නිරුද්ධවීමෙන් මේ නිරුද්ධ වී. ඔන්න ඕක තමයි ඉද පච්චයතා පටි්ච සමුපාන මූල ධර්මය කියන්නේ. මේ ඉද පච්චයතා පටිච්ච සමුපාද මූලධර්මය උඩ. ඊළඟට අපේ හිත ගැන ඔන්න විස්තර කරනෙකට තමයි මේ අධ්‍යපච්චා සංකාර සංකාරපච්චා වි්ඥාන කියලාර ලෝක සමුදේ ූත්‍රයකිවේ අන්න ඒටක තියෙන්නේ. මෙන්න මේක ඉතාම සරල මේ මේ ගඩ්ඩ යන්න දුවලි කියන පිතිේෙන ඔන්න එක දෙකක්තිෙන. එකොට දෙක තියන්නේ ඇසනිසා රපතින රූපනි සඇසතින එකතා අපට තෙරගේ බරපතල් දෙයක් නෑන කියලාවලට හිතේ. ඇත්තටම මේක තමයි මගේ ජීවිතර මට හම්පුලතියෙන ඉතාම සරලම සහ ඉතාාවන් ගැඹුරුම සංල්පය. හිතරන් ගැුරු සරල සංකලට මගේ ජීවිත හම්බලන මේ ගැබරු බවකවතින්න සරලත්යවඩ සරලත්වය තියන්නේ ගැබුරුඩ ඒකත් ඉද පච්චේතාවේ ඔන්නහම බැඳිලතින. ඉතින් ඔන්න අද අපි කතා කර රූප වේදනා සංඥා සංකාර විං්ඥාන කියනන්නේ වට ම ත්‍රිපිටකගේ ආර්ථකතනය ගත්ත, ඒවගේ ඒකට අම්ගි සේකරට අපි තේරණ විදිී ර්ථතනයයක් ගත්ත සංකාරෙඩික් කරන ෆිල්ම්දී රෙක්ට නෙක් වගේ රූප කියන්නේ සංකල්ප ගොඩග එකතුවක් වගේ වේදනාව කියන හදවතර දැන සුකුදදුක පේක්ෂාවගේ විංඥානගැනමක් කිව්ගෙන. ානග ඇතරම කිවෙන විංා කියන කපායි පරක් පැත්තගින් ේමු විංා කක මෙහමහිතඩ මේ සියලුම ක්‍රියාවලි සිද්ධවෙඩ හිතේ යම්කි ක්‍රියාකාරිීතය ති නඋන සිතුවෙලිත්ති වන අ එක වි්ඥානය එහම නත්ත මේ ඔක්කොම ක්‍රියාකාරිත්‍යය දැනගන්න යමක්තිනවන අන්න ඒක තමයි විඤ්ඥානය විධ වූ අරමුණු දැනගනිීමේස්වභාවය තමයි විඤ්ඥානය. එකකාර්ථකතනය තවර්තකතන ඇතමයි ඔක්ොම සිද් වෙන යමකි පලටෆෝම්ම එක කත්තියන්නදඕ. දැ මගේ රූපේ පින්තර ඔක්කො ොනිටරියඩ වැටි තියනව.ඒ මොනිටර පලට ෆෝම්ම එකතිේන්නඩන ඒ පලටෆෝර්ම් එක තමයි විඤ්ානය අනඒක විං්‍යානයට තියන තවත් අර්ථකතනය. ඉතිං ඔන්න ඔයටික තමයි යදා පිට හම්බුණේ එතනින් පස්සේ අපිට හම්බුණ රප ේදෙන සං්‍යාකර විඥා කිව්වට පසේ ම ෝකය ගෙන විස්තර. කොහොඳ ෝක සඳහන්ලා තියන්නේ චක්කුංච පපට චෝම්පච්දති ක්ක වි ා තින්්ඩාංගති පස්සු. කියලා ඔන්න පදගානාවක් කියව්වා. ඒ පදගණනාව කියවනකොට දෙවිනියට ගත්ත සූත්‍රය දසබල සූත්‍රය නත් තුම් හාක සූත්‍රය වගේ සූත්‍ර ල අපිට හැමුණනා දසක් ඉති ඉමස්මිින් සති ඉදං හෝති කියන ඉ පච්චේත ප්‍රති්‍ය සමුපන්න ඉද පච්චේත පටිච්ච සමුපාදය කියෙන මුූල ධර්මය හම්මුණ. එක ඉතාම සරල සහ ගැර මුූලධර්මයක් මොකක්දක යෙන සරලත්වය ඒ පදරං වෙලා තියන මේ ලෝක තින දුවස්භාව දුව ලිියකු ආලෝකය අඳුර තිත්ත තිත්ත නොවන වභාව ගහැනු ගහැනු නොවන ස්භාවය. පිරිමි පිරිි නොවන ස්භාවය. කෑම කෑම නොවන ස්වභාවය මේ හැමේකට දෙෙපැත්තක් ඩිෆයින් කරගන්න පුළා. එතකොත් අපි යම්ගිසිකට නමක් දෙන්නේ. අ මිහිඳදු හාමුදුරුව ඇහුවම අඹගහා මොකද කියලා අම්ඹගහ පවතින්න්න පුළුවන් අබ නොමනස්වභාවයක් ලෝකෙ පවතින නිසා. අබ නොන ගසුත් මේ ලෝක තියෙන හිද තමයි අඹ කිය වෙනමකත්තින්නේ පිතො මෙවැනි ලෝක එක ජාතිය ගැස්තිෙන්නේ. අපිඒකට මෙෙනම ගස් කියන්න්නේ ඇන්න අමගත් අම්ගස් කියන්නන්නේ ඇන්නන්නේ අඹගස් තරන්න ලෝක තියන්නේ. ටයි වෙනම අමි කිය මදන්න උමනක් කියන්න එතකො තිෙ ගස්සාහ ගස් නෝන දේවල්. අපි ම ගස් නෝ ේවරු ගස් විතරමයි න්න එතකට අපිට න ද න්න ගස් කිය න් ක්න තේරුණනද මේ රස්්නයේ සීතලයි කියල ක් නැත්තං එක ජාතියයි නන්තින්නේ වෙනම රස්්න සීතලයි කියලක කියන් ොන්නන්නේ. එක ජාතිය තියන්නේ. ඉතින් අන්න ඔය විදියට ප්‍රතිවිරුද්ධ සභාව දෙකට පවතින්ඩන ඒ දෙක අන්‍යෝ්‍යය පවතිින්න්ඩේ. මොකද මේ අන්‍යෝන්්‍ය පැවතිීම නාමේ උඩ රූපය පවතිවා. රූපය උඩ නාමය පවතිනවා මං ලබන සති විස්තර කරන්න මේ නම රූපවල්්ල විඤ්ඥාන පවතිනවා. විඤ්‍යා උඩ නාමරප පවතිනවා. ඒ කිව ොකද මෙන්න මේ ඉද පපච්චේත පි සවපාද තමයි ගටමය. නවතත් අපි අදදවසේ අපේ අරමුණ මතක්කර යි අප මේසාකච්ඡා පටන්ගත්තේ අරපේ යාලෝ පස් දෙනෙක් සහ ස්ුනාමේ වජ සිද්වෙලා උුරුන්දාසයක් කෙනවා ඉතින් මෙන්න මේ සියලුම දේවල් හිතේ මතක්කරගෙන ල් ද නට පින්සිදවන්නට අපිේ ධර්මයක්ත් සාකච්චා කරනවා යම්කි ස යාකාරකට වෙනස් සාකාරයකට ෝකේදයා බලන්න අපි පුරදේෙනවා ඒ අත්තෙක්කෙන ඒතිික ම නෙකරන ගම අද දවසට ප සාච්ාාව නත්තර කරම බන තේ පච සවපාද අධ්‍ය පච්ච සංකාර සක පච්ච ා කියෙක ල ර ග ඩ රම විස්තරන මේ ධර්ශණික සාකච්චාව. හ බ රන ද ශ වච න සහරුන් ේරන හර ේරන හර ස හ ප රන ළ න් ති හ ද ද ද ජ කරන ක්කොට ්‍රශ න වට ත් දදිෙන කච് කර. ට රව සන්න.